අයිබෝන් කොරින් සරසවිය අදත් වීඩියෝ එකක් දාලා ලෑස්ති වෙන්නේ මේ මගේ කලින් වීඩියෝ එකේ දාපු වගේ ඒකේ මම දාපු විස්තරවල දැන් අර බැංක් ස්ලිප් එක පිළිබඳව කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බැංක් ස්ලිප් එකේ නම පුරවනකොට මොකද්ද පුරවන නම කියලා වඩාත් හොඳයි. මම අර කලින් වීඩියෝ එකේ දුන්නා වගේ ඔයාලගේ පාස්පෝට් එකේ බාකෝඩ් එකක් කියලා යට තියෙනවා බාකෝඩ් එකක්. ඒකේ උඩින් තියෙන ඒ මම වෙන් කරලා පෙන්නපු නම. ඒ නම තමයි වඩාත් හොඳ. ඊට අමතරව ඔයාට ID කාඩ් එකේ තියෙන නමත් දාන්න පුළුවන්. වඩාත්ම හොඳ පාස්පෝට් එකේ බාකෝඩ් එකේ මම අර ඇඩ්මිෂන් එකට දාන්න කිව්ව තැන නම. ඒක බලන්න, ඒ වීඩියෝ එක බලන්න. ඒ නම තමයි හොඳම. ඒක තියෙනවා කට්ටියට ප්‍රශ්න තියෙනවා. ඒකේ නැති කොටස් තියෙනවලු. ඔව්, ඒකේ නැති කොටස් තියෙන්න පුළුවන්. ඒකේ නැති කොටස් තියෙන හේතුව ලංකාවේ නම් දිගයි. ලංකාවේ නම් දිග වුණාම ඒ තැනට දාන්න පුළුවන් ප්‍රමාණයේ නමක් තමයි දාන්නේ. මොකද ඒක පොන්ට් එක වෙනස් කරන්නේ නැහනේ. උස කොට කරන්නේ නැහැ පොන්ට් එක. ඔක්කොගේම පොන්ට් එක එකයි. ඒක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක්නේ පාස්පෝර්ට් එක කියන්නේ. එතකොට ඒකට කොටස් හතරක් නම් දාන්න පුළුවන්. මුළු ලංකාවේම නම් වල කොටස් හතරයි වැටෙන්නේ. ඉතුරු කොටස් පස්වෙනි කොටසක් ඔයාගේ නමේ තව දිග කොටසක් තියෙනවනම් ඒ කොටස වැටෙන්නේ නැහැ. ඒක නෑ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක පාස්පෝර්ට් එකේ උඩ තියෙනවා. එතකොට ඔයාට එතන ඒ කොටස ඒ විදිහට දාන්න කියන්නේ හේතුවක් තියෙනවා. ඒක තමයි ස්ටෑන්ඩඩ් ක්‍රමේ. ස්ටෑන්ඩඩ් විදිහට තමයි සාමාන්‍යයෙන් වීසා එක ගහනකොටත් ওই නමට තමයි ගහන්නේ. එතකොට එයාලා හරියටම බලන්නේ ওই බාකෝඩ් එක ළඟ තියෙන නම තමයි ස්කෑන් කරන්නේ ලංකාවට. එතකොට ස්කෑන් වෙන්න ඕනේ ඒ නමනේ. ඔයගේ උඩ නම ස්කෑන් කරන්නේ නැහනේ. එතකොට රටකට ඇතුල් වෙනකොට පාස්පෝර්ට් එක ස්කෑන් කරනකොට අර නම තමයි කියවෙන්නේ. එතකොට ඒ නමන තමයි ටිකට් දාන්න ඕන. ඊට පස්සේ වීසා ගහන්න ඕන. ඔක්කොම කරන්නේ ඒ නමට. ඒක නිසා මෙහි අදාළ මෙහි ප්‍රශ්නේ මෙහි තියෙන ID එකේ එක මෙහෙට අදාළයි. ඒක මෙතනින් පිට ගියාට පස්සේ ID එක අපේ මොකද්ද? පාස්පෝර්ට් එක. එහෙමනම් පාස්පෝර්ට් එකේ බාකෝඩ් එක තියෙන තැන තියෙන නම තමයි හැම වෙලේම ඔයා පිටරට ඕනම තැනක ගිහලා ලියන්න ඕන. එතනින් එහා තියෙන කොටස් නලි වර ප්‍රශ්නයක් නැහැ. ඒක ලංකාවට අදාළයි. දිග නම. උතන තියෙන කෑලි හතරේ නම කොටස් හතරේ නම තමයි පිටරටට දාල. ඒ නිසා පිටරට හා සම්බන්ධ මොන හරි කරනව නම් ලංකාව කොරියාව හෝ වේවා වෙනත් රටකට යන කෙනෙක් ඕන කෙනෙක්ට උතන තමයි අදාළ නම තියෙන්නේ. බාකෝඩ් එක තියෙන තැන තියෙන නම ගැන තමයි මම මේ කියන්නේ. ඒක නිසා ඒක උඩ දොරට කොටස් හතරක් තියෙන්නේ. එතකොට මේ කොටස් හතරේ තියෙන කොටස් හතරෙන් කියවෙන දේ තමයි වීසා එකේ තියෙන්නේත්, වයන මොකේද ෆ්ලයිට් ටිකට් එකේ තියෙන්නේත්, ඒ හැම එකම සමානයි. එතකොට මෙතනින් එහාට මේ රටෙන් පිට වෙච්ච වෙලේ ඉඳන් ඔයාට වැදගත් වෙන්නේ පාස්පෝර්ට් එක. ID කාඩ් එකේ වෙන්නේ කවුරුත් පිළිගන්නේ නැහැ. ID කාඩ් එක අදාළ ලංකාවට. එතකොට ලංකාවේ විදේශ සේවයේ වල ප්‍රශ්න කරනම මොකද මේ නම වෙනස් නේ කියන්නේ. නෑ නම වෙනස් නෑ. විදේශ සේවයේ මිනිස්සු දන්නවා මේ මේක මේ පිළිග නිසා තමයි මෙහෙම මෙහෙම කරලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාට දැන් ඔයා කිව්වහම සමහර විට විදේශ සේවයෙන් ඔයාට වෙන පිටුවක මේ නම මෙයාගේ මෙච්චර දිග නමක් තියෙනවා කියලා දෙනවා කරෙක්ෂන් එකක්. ඒක වෙන පිටුවක තියෙන්නේ. ඒ පිටුව ෆොටෝකෝපි කරලා sorry ස්කෑන් කරලා ඒක අප්ලෝඩ් කරන්න කියලා නැහැ නේ කියලා තියෙන්නේ පාස්පෝර්ට් එකේ මුල පිටුව. මුල පිටුව කියන්නේ ෆොටෝ එක තියෙන පිටුව විතරක් දාන්න. ෆොටෝ එක තියෙන පිටුව විතරක් JPG 1MB වලට අඩුවෙන් මෙගාබයිට් එකට අඩුවෙන් හොඳට පික්සල් ගාන දාලා තිබුණා 100x300 කියලා. එයාගේ පික්සල් ගානක තියෙන හොඳ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න හොඳට පේන්න. එච්චරයි එයාලට අවශ්‍ය. 1MB වලට එහා දාන්න බෑ. වෙබ්සයිට් එකේ බ්ලොක් කරලා තියෙන්නේ. වෙබ්සයිට් එකේ කැපැසිටි එකක් තියෙනකල දාන්න පුළුවන්. එයාලගේ 1MB වලින් එහා ෆොටෝ අප්ලෝඩ් කරන්න බෑ. ඒක තමයි 1MB කියන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න මේ ඒ ડોකියුමන්ට් පැත්ත ඒ විදිහට හදා ගන්න. එතකොට පාස්පෝර්ට් එකේ නම වෙනස් නම් ඒක වැරදි. දැන් නම අපි කියමු
අකුරක් වෙනස් කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒක අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක නිවැරදි වෙන්න අලුත් පාස්පෝර්ට් එකක් හදව ගන්න ඕන. එහෙම නැතුව නම නමේ අකුරක් දැන් අපි කියමු ඊ අකුර නැහැ ඈ ගේ කියන එකේ ජී ජී ඒ තියෙන්නේ ජී නෙවෙයි. ඒ වගේ එතන තියෙන යකුර වෙනස් වෙනා නම් ඒක අනිවාර්යෙන් හදන්න ඕනේ. ඒක හැදුවේ නැත්නම් කොහොමත් යන්න බෑ. එහෙම නැතුව මේ කොටසක් දැන් අපි කියමු කොටස් පහක් තියෙන කෙනෙක් කොටස් හතරක් විතරක් ෆුල් නේම් එකට ලියන්න එනවා කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ප්‍රශ්නයක් නම් එදාට විදේශ සේවය කියලා ඔයා ඕක ඇප්ලයි කරලා දැම්මට පස්සේ විදේශ සේවයකින් අනිවාර්යෙන් මැසේජ් එකක් එනවා. මේ වරදක් තියෙනවා. මේක නිවැරදි කරන්න කියලා කියයි. ඒ වෙලෙම වර නිවැරදි කරලා ආයෙ දාන්න පුළුවන්. ඕක ගැන බය වෙන්න එපා. ඇඩ්මිෂන් එකට සල්ලි ගෙවුවා නම් ඒක හරියට ස්ලිප් එක තියෙනවා නම් ඇඩ්මිෂන් එකට සල්ලි ගෙවන එක. ඒකෙත් ප්‍රශ්නයක්. ඒක ඒක අර තිවිච ගන්නට වඩා කට්ටිය දාලා තියෙනවා. 35ක් තියෙන එක 50ක් දාලා තියෙනවා. 35ක් තියෙන එක 50ක් දාලා. එතකොට ඒ වගේ ගානක් දැම්මම සමහර විට විදේශ සේවයකින් ඒකත් නීතියට වැඩ කරන ආයතනයන්නේ රජයේ ආයතන එහෙම තමයි. රජයේ ආයතනවල රුපියල් 5ක් හෝ 10ක් වැඩියෙන් ගත්ත කියලා ඒ මිනිසුන්ට සල්ලි හම්බෙන්නේ නැහෙනි. ඒ නිසා ඒ කට්ටිය ඒක කියනවා ආයෙ දාලා ගේන්නේ කියලා. එහෙම කරන්න එපා. දැන් කවුරු හරි දාපු කෙනෙක් ඉන්නව නම් රුපියල් 50ක් يعني 35ක් දාන කීපයකට වැඩියෙන් දාපු කට්ටිය ඉන්නව නම් මම කියන අන්තිම 35නේ තිබුණේ 4835 තමයි තිබුණේ මම හිතන්නේ. එතකොට ඒකට 50ක් දාලා තියෙනව නම් කවුරු හරි මොකද්ද කරන්න ඕන? ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා කියන්නේ මට මේක මෙච්චර මේක වැඩි වැටලා තියෙනවා මේ ස්ලිප් එක හදලා දෙන්න මට රුපියල් 15 ඕනේ නැහැ කියන්නේ. නැත්නම් බැංකුවේ රුපියල් 15 හම්බෙයි. එතකොට ඔයාට ආයි ස්ලිප් එක හදලා දෙයි. මොකද ඔය ඕක නිසා විදේශ සේවයකින් ඔක රිජෙක්ට් කරොත් ආයි ඔයාට එවෙලෙම ගිහිල්ලා දෙන්න ඕනේ බැංකුවට. ඒක නිසා දැම්ම ගිහිල්ලා ඒක හරි ගානට හදලා තියන්න ඒක කරලා දෙයි. වෙන ස්ලිප් එකක් හදලා දෙයි සීලයක් ගහලා. ඒ වගේ පොඩි පොඩි දේවල් අතපසු කරගන්න එපා. ඒ පාර තමුන්ට මේ ප්‍රමෝද වෙන්නේ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ කොහොම වුණත් මොන එර එක තිබුණත් අනිවාර්යයෙන්ම විදේශ සේවයකින් මැසේජ් එකක් දායි මැසේජ් එකක් දාලා ගියයි මෙන්න මේක හදලා ආයෙ දාන්න කියලා. නැතු ඔයාට මේ ඇඩ්මිෂන් ගන්න බැරි වෙන්නේ එහෙම ප්‍රශ්නයක් කවදාවත් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ අර තිබුණ නීති රීති වලට යටත් වෙලා නැත්තම් කොරියාය පැනලා ඉඳපු කෙනෙක් නම් ඒ වගේ දෙයකට සම්බන්ධ නම් ඒ වගේ කෙනෙක් ඕකට දැම්මොත් ඉතින් වැඩක් නෑ නෑ ඒක වැඩක් වෙන්නේ නෑ. විභාගයට පෙනී ඉන්න බෑ කියලා එතනම දාලම තියෙනවනේ. ඈ එතකොට ඒ වගේ ප්‍රශ්න නිසා තමයි යන්න හේතු ඇඩ්මිෂන් එකට ඇප්ලයි කරන්න හේතු වෙන්නේ නැති දේවල් කවදාවත් හේතුවක් කරගන්න එපා. ඇඩ්මිෂන් එක නොගන ඉන්න. ඒක කවදාවත් වෙන්නේ නෑ. ඒක ඔයාට විදේශ සේවයකින් අනිවාර්යෙන් ආයි කියයි මේක හදලා දාන්න කියලා. ඒ ගැන බය වෙන්න එපා. ඇඩ්මිෂන් එක ගන්න පුළුවන්. වෙන ප්‍රශ්න නැත්තම් ඇඩ්මිෂන් ගන්න පුළුවන්. හරිද? ඔබ හදා දාලා හරි ගන්න පුළුවන්. ඕක ගැන වැඩි හිතන්න එපා. එතකොට මම අර කිව්වා වගේ එක්සෑම් එක රොටේට් වෙන්න පුළුවන්. රෑන්ඩම් වෙන්න පුළුවන්. සමහරවිට 7 වෙනිදා ගන්න අය අන්තිමට වෙරලා 11 වෙනිදා ගන්න අය මුලට වෙන්න පුළුවන්. මොකද ඔය දවසෙන් පස්සේ තමයි එක්සෑම් එකේ ටෙස්ට් ඩේට් එක දෙන්නේ. එතකොට රෑන්ඩම්ලි කොරියාවෙන් ඔය EPS එකේ කවලම් කරලා එක එක දවස් වලට ඔයාලා දාලා දායි. ඒක වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය විභාගයක වෙන්නේ. ඊට පස්සේ වැදගත්ම දේ අද කියන්න තියෙන්නේ මොකද්ද? වැදගත්ම දේ ඔව් තව එක දෙයක් තියෙනවා. තව එක දෙයක් කියන්න තියෙනවා මේ ඔයාලට මේ මම කිව්වා එක්සෑම් එකේ ස්කිල් ටෙස්ට් එක නැහැ කියලා. ස්කිල් ටෙස්ට් එකක් නැති වුණාට උස බර බලනවා කියලා. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් කියලා දෙනවා මේ උස බර කොහොමද හොයාගන්නේ කියලා. ඕක ડોක්ටර් කෙනෙක් ගාවට හම්බෙන්න යනවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම මේ දීලා තියෙන චාට් එක. මේ දීලා තියෙන චාට් එකේ ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? අර අපි කියමු උස මෙතන මේ තියෙන 5 8ක් තියෙන කෙනෙක් කියලා. මේ මම සර් එක පේනවා ඇති. එතකොට 5 8ක උස තියෙන කෙනෙක් කොහොමද තමුන්ගේ බර 5 8යි තියෙන කෙනෙක්ගේ බර කොතනද තියෙන්නේ? ඈ බර තියෙන්නේ මෙන්න මේ මම පෙන්නන අපි කියමු මෙන්න මේ green line එක. හරිද? මේක normal කියලා ලියලා තියෙනවා.
BMI 8.5 25 අතර කියලා තියලා තියෙනවා. එතකොට මෙන්න මේ green line එක උඩ line එකයි මේ යට line එකයි අතර තියෙනවා නම් 5.8 කෙනෙක්ගේ මෙතන තියෙන්නේ 54 යටම තියෙන්නේ මෙතන උඩම තියෙන්නේ සාමාන්‍යයෙන් ඔක ගත්තොත් 74ක් 75ක් වගේ. ඒ කියන්නේ 5.8ක් උස කෙනෙක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 170 යට දින සෙන්ටිමීටර් ගන්න 173ක් උස කෙනෙක්ගේ සාමාන්‍ය මෙන්න මේ ගානේ තියෙනවා නම් 74යි 54යි අතර තියෙනවා නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ නෝමල් කියන රේඛාවේ ඔයාගේ බර උසත් එක්ක බර තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බරනේ අදාළ වෙන්නේ. උස වෙනස් කරන්න බෑනේ. ඈ මිනිස්සෙගේ උස වෙනස් කරන්න බෑ. උස වෙනස් කරන්න යන්න එපා. හැබැයි ඔයාට පුළුවන් බර වෙනස් කරගන්න. මේ හරිද? දැන් මේ මේකෙන් අපි කියමු පාස් වුණා කියලා. මේකෙන් පාස් වුණත් මේක ඇතුලේ නැත්තම් මේක අතාරින්න එපා. මේකද මෙඩිකල් එකේ වෙනකොට මේක හදාගෙන ඉන්න හැකියාව තියෙනවා. තව මාස ගාණක් යයි මෙඩිකල් එකක් තියෙන. එතකොට මොකද විභාගෙත් ඉවර වෙන්නේ ජූනි මාසෙනේ. එතකොට එක්සෑම් එකේ මේ ස්කිල් ටෙස්ට් එකෙන් ස්කිල් ටෙස්ට් එකක් නැහැ කිව්වට ඒක මම ඉස්සරහට කියන්නම් විස්තරේ. එතකොට ස්කිල් ටෙස්ට් එකේ මේක එක අංගයක්. එදිනට ශරීර තියෙන උස බර චෙක් කරනවා කියලා දාලා තිබුණා. හරිද? ඒකට සමහරට ලකුණක් දෙන්න හදයි. හරිද? එහෙනම් වැඩිම ලකුණු හම්බෙන්නේ මේ වෙනකොටත් මෙන්න මේ රේන්ජ් එකේ තියෙන කෙනෙක්ට තමයි. හරිද? එතකොට මේ රේන්ජ් එකේ තියෙන කෙනෙක්ට හරි හම්බෙනවා. සාමාන්‍යයෙන් කොරියන් යනකොට බලන්නේ පිරිමිනම් බර 52. 52න් එහා හොඳයි කියලා. සාමාන්‍ය බර ගෑන් ළමයන 48යි. මතකයි 48යි. එතකොට 52 පිරිමි තමයි 48යි කියමුකෝ. එතකොට ඒක නෙමෙයි ඇත්තට හරියගේ. හරියගේ තමයි මම මේ දාලා තියෙන්නේ. දැන් මේකේ අතර තියෙනවා නම් ඒ මිනිස්සුන්ට මුකුත් කියන්න බෑ. මෙන්න මේ ග්‍රීන් ලයින් එකේ කොහේ හරි ඔයගේ උස බර සමාන වෙනවා නම් ඒකට අනුපාත වෙනවා නම් හරියටම හරි ඒ බර. මේක තමයි මම දැම්මේ මේක. එතකොට කාටවත් කියන්න බෑ මෙතන නැත්තම් ඔයාලා කොහොම කියන්න බෑ ඔයාගේ බර උස වැරදි කියලා. මේ මැදට වගේ එනවා නම් 100%ක් හොඳයි. මෙන්න මේ කඩේරේ ලයින් එකට දෙනවා නම් එයා තමයි හෙල්තිම එක්කෙනා. සෞඛ්‍යමත්ම පුද්දලයා එයයි. එතකොට එතෙන්ට එන්න ඕනේ මේ කොළපාට ඇතුලේවත් තිබුණොත් ඇති. හරිද? එහෙම නැත්තම් ගොඩක් දුරට මෙන්න මේ yellow line එකේවත් තියෙනවනම් ඒකත් ලොකු දෙයක්. ගොඩාක් කට්ටියගේ yellow line තමයි තියෙන්නේ. 50ක 60ක 50ක වගේ. 50ක් ගොඩක් දුරට green line එකේ තියෙනවා ලංකාවේ. ඊට පස්සේ මෙන්න මේ එක අඩු වෙනවා, එක වැඩි වෙනවා. මෙන්න මෙතනින් එහා මේ ඔබේ කියන එක නම් යන්න එපා, පේල් වෙයි. මෙතනින් එහා යන්න එපා. මෙතනින් එහා නම් යන්න එපා. ඒ කියන්නේ ඔබේ කියන්නේ එතකොට දැන් අපි කියමු 5.8ක් තියෙන උස තියෙන කෙනෙක්ගේ 5.8යි. 5.8ක් උස තියෙන කෙනෙක්ගේ මං ඉස්සෙල්ලා ගත්ත එක 173 සෙන්ටිමීටර්. එයා ගියොත් සාමාන්‍යයෙන් ඕවා මේ හරි බලමු. මේක සාමාන්‍යයෙන් 97ක් වගේ. 97ක වගේ මෙතන සම්පතේ. 97ක වගේ රේන්ජ් එකක්. ඈ මේ 35 කියන රේන්ජ් එක ඔබේ ලයින් එක. 35. 35 වෙනකොට 100ක් වගේ. එතකොට මෙච්චර උස කොට කෙනෙක් මෙච්චර බර වුණොත් ඒක කොහොමත් ලෙඩක්. ඈ එතකොට 40න් එහා නම් කොහොමත් ලෙඩක්. ඒක නිසා මේ yellow line එක ගැන yellow line එක සාමාන්‍යයෙන් healthy. මේක තමයි healthy මේ සෞඛ්‍යමත්ම green line එක. ඊට පස්සේ මේකත් healthy. මේකට එන්න පුළුවන් නිසා. මේකට ගේන්න පුළුවන් නිසා. මේකත් මේකට ගෙනියන්න පුළුවන් නිසා හෙල්ති. ඒක නිසා මේ ලයින් එකේ ඉන්න කට්ටිය කොහොමත්ම බය වෙන්න එපා. මේ ලයින් එකේ ඉන්න අයත් ඒ තරම් බය වෙන්න එපා. මම 27 කියන මෙන්න මේ BMI ලයින් එකට යට නම් ගොඩක් දුරට අවුලක් නැහැ. ගොඩක් දුරට මේ යට ඉන්න අයට වඩා මේ උඩ ඉන්න අය යටට ගේන එක ලේසි. ඒක තමයි ඇත්ත. සාමාන්‍යයෙන් බරක් අඩු කරන එක ලේසි, බරක් වැඩි කරනවට වඩා. ඒක තමයි ඇත්ත. බරක් වැඩි කරන්න යන කාලය වැඩි බරක් අඩු කරන්න යන කාලයට වඩා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? ඒ නිසා
ඒකත් එක්ක දැන් මේ පමණක් අය මේ බර වැඩි කට්ටිය අහනවා මේ මේක මෙතනින් එහාට ගියාට පස්සේ බර වැඩි එක ප්‍රශ්නයක්ද කියලා. බර වැඩි එක ගැන මම දෙන්නම් අදහස. බර අඩු එකට දෙන්න බෑ. බර අඩු එකට දෙන්න බෑ. හේතුව ඒකට හේතුවක් තියෙනවා. මේක මේ මම කියන්න. බර වැඩි කෙනෙක් ඉන්නවනම් මේ කහපාට ලයින් එකේ ඉන්නවනම් මේ මම කියන රතුපාට ලයින් එකේ නෙමෙයි. ඔබේ ලයින් එකේ නෙමෙයි. යට ඕවෙච් කියන එකේ ඉන්නවනම් කහපාට ලයින් එකේ ඉන්නවනම් සාමාන්‍යයෙන් අපි කියමු 50 අපි 173 මොනේ ගත්තා 173 අපි කියමු මෙන්න මෙතන 81.6ක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා හිතනවා අපෝ මගේ බර වැඩි. එහෙනම් විභාගේ මේ වේ කියලා. සාමාන්‍යයෙන් කොරියන් අය දන්නවා මේ මේ වගේ අය දාන ජොබ්. හරිද? ඒවා ලේසි ජොබ් නෙමෙයි. සාමාන්‍යයෙන් බර වැඩ කියන්නේ ඈ ට්‍රොලියක් තල්ලු කරන් යන්න. ඒ වගේ මොකක් හරි බර දෙයක් උස්සන්න. ඒ වගේ දෙයකට මෙයාලට ඇග්‍රීමෙන්ට් එන නිසා මෙයාලා පේල් කරන්න නැහැ ගොඩක් දුරට. හරිද? එතකොට BMI එක යටට යන කෙනෙක් ඉන්නව නම් සමහරවිට ෆේල් කරයි. හේතුව එයාගේ මොකක් හරි දෙඩක් හෝ ශක්තිය පිළිබඳ එයාලා එහෙම හිතනවා. එතකොට බර අඩුම කෙනෙක් නම් BMI එක මම කියන්නේ යටම. මේ හරි මෙතන නෙමෙයි. මේ හරි 50 ගණන් 50 මෙයාලා කියලා තියෙනනේ පිරිමි කෙනෙක් නම් 52 උඩ හොඳයි. එහෙනම් පිරිමි කෙනෙක් නම් සාමාන්‍යයෙන් දැන් මේ හරියට එනකොට සමහරවිට yellow line එකක් තියෙනවා මේකේ. ඒක දැන් ඒක නිසා තේරුම් ගන්න මේ අඩි 5යි අඟල් දෙකටනේ. ඈ අඩි 5යි අඟල් දෙක. අඩි 5යි අඟල් දෙක කියනකොට එතන බරේනේ 45යි. මෙතන එනවා මේ. ඒතර අඩි 5 කියන එක හරියන්නේ නැහැ පිරිමි තමයි. අඩි 5ට සෙට් වෙන්නේ නැහැ. උස ටිකක් වැඩි වෙන්න ඕන තව. ඒතර 5යි 2 45යි. ඒ වගේ 45ත් ඕකේ එතන. ඒක ඒ උස නැති නිසා. උස නැති උස අඩු වෙන මේ අඩු වෙනවා මේ. උස අඩු වෙන බර ඕනේ නැහැ එච්චර. ඈ මේ 30 ගණන් වලටත් යනවා. මේ 40 වගේත් එනවා. එතකොට ඒක මේක වක්‍රෙත් එක්කනේ යන්නේ. ඒ උසත් එක බර වෙනස් වෙන්න ඕන. උසට සමානුපාතික බරක්. අනුපාතික බරක් තමයි කියන්නේ. ඒක තේරුම් ගන්න ඕන බර උස ගැන මම කිව්වා. එතකොට අඩු වෙන එක ටිකක් අවුල්. වැඩි වෙන එක මේ yellow line එකේ වැඩි වෙන එක ගැන තමයි මම අර කිව්වේ. අමාරු ජොබ් හම්බේ වුණාට ඉතින් අමාරු ජොබ් එක හම්බුනට කමක් නැහැ. යන්න මේ ගිහිල්ලා ඒ කම්පැනි අවුරුද්දක් විතර වැඩ කරලා අයින් වෙලා තමුන්ට ලේසි ජොබ් එකක් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. යන්නේ ඔ. ඒක ගැන හිතන්න එපා. එහෙමනම් දැන් යන් බලන්න ස්කිල් ටෙස්ට් එකේ මොකද්ද උනේ කියලා. හරි. ස්කිල් ටෙස්ට් එක ගැන කතා කරොත් ස්කිල් ටෙස්ට් එක දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ස්කිල් ටෙස්ට් එක තියෙනවද නැද්ද? සාමාන්‍යයෙන් දැන් මෙතන මම අනුමානයක් කරන්නේ මේ කාටවත් නිවුස් වෙන්නේ නැහැ. මට ඒ වුණාට ආරංචි මාර්ගයක් ආවා මේ ස්ටිල් ටෙස්ට් එකක් වගේ එකක් තියෙනවා කියලා. මේක 100%ක් කියන්න බෑ. ඒ වුණාට මමත් කල්පනා කරාම මේ එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද මෙයාලා මේ 55න් එහා 155න් එහා පාස් කරන ස්කිල් ටෙස්ට් එකකට දානවා කියලා කියනවනේ. උස බර බලන්න. ඔව් උස බර බලන්නද දාන්නේ. උස බර බැලීමේ වැඩක් වෙනවද කියලා මට තියෙනවා ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මිනිසෙක උස බර කාලෙත් එක වෙනස් වෙනවා. ඈ ඔය දැන් අඩු කට්ටිය සමහරට කොරියාවට ගියාම හොඳම බරට එනවා. බර කට්ටිය කොරියාවට ගියාම අඩුම බරට යනවා. ඒ සාමාන්‍ය දෙයක්. ඈ ඒ කෑම බීමත් එක්ක ගොඩක් අය වෙනස් වෙනවා. එතකොට එහෙම මොන තරම් ඉන්නවා. අහලා හොයලා බලන්න එහෙම ඉන්නවා. එතකොට ඒක ගැන හිතලා සාමාන්‍යයෙන් ලකුණක් දෙනවා කියන්නේ මහා මෝඩ වැඩක්. ඒ වගේ මෝඩ වැඩක් කරයි කියලා මං හිතන්නේ කොරියාවේ. හරිද? එක එක. අනිත් එක ඔය බර අඩු කියලා ඉන්නවනේ කට්ටිය. බර අඩු මිනිසුන්ට හොඳට වැඩ කරන්න පුළුවන් කියලා කොරියෝ දන්නවා. කොරියාවේ මිනිස්සු දන්නවා. සජන් නිම්ලා දන්නවා මේ බර අඩු අයට තමයි හොඳට වැඩ කරන්න පුළුවන් කියලා. ඒක අපිත් දන්නවනේ. එතකොට බර අඩු කියන්නේ වැඩ ඉක්මන. සාමාන්‍යයෙන් කොරියාවේ ජොබ් තියෙන්නේ පල්ලි පල්ලි කරන ජොබ් නේ තියෙන්නේ. ඉක්මනට ඉක්මනට කරන ජොබ් තියෙන්නේ. හිමින් කරන ජොබ් නැහැ. එතකොට බර ඇයට ජොබ් තියෙනවා. ඔයාම අර වගේම කිව්වාගේ අමාරු ජොබ් තියෙන්නේ. අමාරු වැඩන්නේ බර වැඩක් කියන්නේ. යකඩයක් උස්සනවා කියන්නේ ලේසි නෑ වැඩක් නෙවෙයි හැම වෙලේම. හොඳ ඉවරයි. එතකොට ඊට අමතරව කොරියාවේ අමාරුයි කියන්නේ ඉක්මනට කරන ජොබ්. ඉක්මනට කරන ජොබ් බර අඩු කට්ටියට ලේසි කරන්න. මොකද එහෙම හැරෙන්න එහෙම ලේසියිනේ. ඒක තමයි තර්කේ.
එතකොට බර අඩු කෙනෙක් ෆේල් කරයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම බර වැඩි කෙනෙකුත් ෆේල් කරයි කියලා හිතන්නත් අමාරුයි. ඒක හිතන්න හේතුවක් තියෙනවා. මොකද ඒ මිනිස්සු එච්චර මෝඩයි කියලා මම හිතන්නේ නැහැ. එතකොට ඇත්තටම ස්කිල් ටෙස්ට් එකක් නැද්ද? ඇයි එහෙනම් 55න් පාස් දාන්නේ? 55න් පාස් කරනවා කියන එකනේ ඔය කියන්නේ පාස් එකක් වගේ එකක් දෙන්නේ. ඉතින් ඔක්කොම 155න් එහාලා 110 110න් එහා ගන්න අයට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සහ එවිට උස බල බලලා වර්ණාන්තරාවය චෙක් කරන්නේ එයාලා එතනින් එහාට යම් කිසි මට්ටමකට සමත් කියලා කියන එක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ කොරියන් මේ පාර කොරියන් විභාගයේ අවම ලකුණ 110. එහෙමද? දන්නේ. ඒ වුණාට 110ක් ගත්ත කෙනා අරකට දැම්ම කියන්නේ 110ක් ගත්ත කෙනා සමත් වීමට සුදුසුකම් ලබන්නේ කියලා තමයි. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකක් එන්න වෙබ් එකට වැටුනාම ඇග්‍රීමන්ට් එකක් එන්න සුදුසුකම් ලබන්නේ කියලා තමයි මෙතනින් අඟවන්නේ. එහෙමනම් ඔහොම බැලුවොත් 30,000ක් ලිව්වොත් ලකුණු 110ක් ගන්න මිනිස්සු කොච්චර ඉඳීද? සමහර විට 15,000ක්වත් ඉඳී 30,000 ලිව්වොත්. 50-50ක් ඉඳී. 50ක්වත් ඉඳී. එතකොට අපි බැලුවොත් ඒ 15,000 ඔක්කොම ගන්න බෑනේ. දැන් ඔය කියන විදිහට 5,000 ගානනම් කෝට තියෙන්නේ. ඒකෙන් 10,000ක් අඩු කරන්න එපා. ඒ 10,000 අඩු කරන්න බුස බරට පුළුවන්ද? ඒක මගේ තර්කේ. ශාරීරික යෝග්‍යතාවයට පුළුවන්. උස බරට බෑ. උස බරට බෑනේ. එහෙමනම් ওই ග්‍රීන් ලයින් එකේ ඉන්න මිනිස්සු ටිකම ගන්න ඕන. හරිද? එහෙම එහෙම දෙයක් කරයිද? අර මං කිව්ව දේ නිසා. ඔක සාමාන්‍ය කොරියා ගියාම බරම කට්ටිය අඩු වෙනවා. බර අඩු කට්ටිය බර වැඩි වෙනවා. ඒ සාමාන්‍ය හොඳ බරට එනවා. ඒක නිසා වැඩ කරන නිසා. ලංකාවේ නිකන් ඉන්න නිසානේ ඔහොම වෙලා තියෙන්නේ. බර වැඩි වීම වෙලා තියෙන්නේ. බර අඩු වෙලා තියෙන්නේ ගොඩක් අය වැඩ කරන්නේ නැති නිසා. නිකන් ඉන්න නිසා. අනිත් එක වයස අඩු නිසා. වයස අඩු අවුරුදු 18. දැන් අපි තමන්නේ 18ක ළමයෙක් වර්ධනය වෙන ළමයෙක්නේ. තව 24කට 25කට යනකොට තමයි සාමාන්‍ය බර හොඳ බරකට එන්නේ. දැන් ඔකේ අවුරුදු 36ක් ඉන්නවනේ. ඒජ් ලිමිට් එකේ උත් තියෙනවනේ. ඕවා බැලුවාම ඉතින් උතන ડોක්ටර් කෙනෙක් එන්නවනේ ওই විදිහට චෙක් කරන්න. ඒ නිසා ඕක කෙරෙන වැඩක් නෙමෙයි. හරිද? ඒ පැත්තෙන් බැලුවා. එහෙමනම් මට හිතෙන විදිහට උතන පොයින්ට් එකක් ගන්නවා මං. අර අනුශේත්‍ර තුනක් තෝරන්නේ කියලා තියෙනවා. මොකද්ද? මොකද්ද ඒක තිබුණා? මිනුම් මෙෂ මිනුම් තිබුණා. එකට මිනුම් තිබුණා, දෙකට ජොයින්ට් තිබුණා. එක් කිරීම තුනට තිබුණා එසෙම්බල්. එතකොට ඔය තුනට අදාළව ආරංචියක් තියෙනවා. ටෙස්ට් තුනක් ස්කිල් ටෙස්ට් එකේ කරන වගේ තුනක් තියෙනවා කියලා. හරිද? එතකොට ස්කිල් ටෙස්ට් එකේ වගේ තුනක් තියෙනවා කියලා. හැබැයි ඒ තුන තමයි අර ඔයාලට තෝරන්න කියලා තියෙන්නේ. අනිවාර්යෙන් තෝරන්න කියලා තියෙන්නේ මෙෂර්ද, මිනුම්ද, එක් කිරීමද, එකලස් කිරීමද කියලා තෝරන්න තියෙන්නේ. සෙම්බල්ද කියලා තෝරන්න තියෙන්නේ ඒකයි. එතකොට ඒක තමයි තර්කය. එතකොට මිනුම් එකේ ලෑස්ති වෙලා යන්න. ඔයාට මතක ඇති මේ ඉස්කෝලේ ඒ ලෙවල් එහෙම කර නැත්තත් සයන්ස් කරා නම් වර්නියර් කැලිපරේ කියලා එකක් තියෙනවා. වර්නියර් කැලිපරෙන් අවම මිනුම 0.01 මිලිමීටර්. එතකොට ඒක අවම මිනුම. ඒ වගේ දෙයක් නොදන්න කෙනෙක්ට මිනුමක් කරගන්න ඒ වගේ එකකින් අමාරුයි. හරිද? එච්චර අමාරු දෙයක් දෙයි කියලා මම හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් ගණන් මයින් දෙන්න පුළුවන්. ඒ වගේ එකකින් කම්බියක් මැනලා කපන්න කිව්වොත් ඒක පුළුවන් නම් මිනුම් පැත්ත දාන්න. කම්බියක් අපි කියමු අපි කොන්ක්‍රීට් ස්ලැබ් එකක් හදනකොට දාන කම්බි ගන්න, බයින්ඩින් කම්බි කියන්නේ. ඒ වගේ කම්බියක් දෙයි. ඒ කම්බිය කතුරක් දෙයි. කපන්න කියයි සෙන්ටිමීටර් අමාරු සෙන්ටිමීටර් නෙවෙයි
මිලිමීටර් 14 13 වගේ පොඩි එව්වා එම කපන්න කියයි. එතකොට 15 දා 20 දෙන්න එකත් නැහැ. එතකොට එක එක ගණන් කියන ගණන් කපන්න මේ. ඕක තමයි කියන්නේ. ඒක කපන්න පුළුවන් නම් ඒක මැනලා බලයි. කැපුවේ හරියටද කියලා. එතකොට ඒකෙන් චෙක් කරගන්න පුළුවන් ඔයා මිනුම් වලට දක්ෂ කෙනෙක්ද කියලා. එහෙම නැත්තම් බීකරයක් දෙයි. බීකරයක යම්පිසි මිලිමීටර් ප්‍රමාණය. මිලිලීටර් ප්‍රමාණය. මිලිලීටර් 150. ඒක 250. 225 දාලා පෙන්නන්න කියයි. වතුර. එතකොට ඒ විදිහට මිනුම් චෙක් කරන්න පුළුවන්. දෙකේ ජොයින් කරන්න තියෙන්නේ. එකතු කරන තැන. එක එක් කිරීම. දෙකේ දෙවෙනි කැටගරිය තියෙන එක් කිරීම. එක් කිරීමේදී මොකද්ද? එක් කිරීමේදී කරන්න පුළුවන් සරණේරුවක් කියලා තමයි කියන්නේ. සරණේරුවක් වැලි කෑලි දෙයකට සම්බන්ධ කරන්න කියලා. සරණේරුවක් දොරක් හදන විදිහට සරණේ දොරවල් වලට නේ සරණේරු පාවිච්චි කරන්නේ දොරවල් ජනේල් වල. එකකට සම්බන්ධ කරලා අනිත් ලෑල්ල ඒකට සම්බන්ධ කරන කියනවා. හරි විදියට. ඇරෙන වැහෙන විදියට. එතකොට ඒක කරන්න පුළුවන් නම් එක් කිරීම හරි. ඒ වගේ තමයි ටෙස්ට් එක මම හිතන්නේ. ඊළඟට බැලුවොත් මොකද ඉසෙම්බල්? එකලස් කිරීම. එකලස් කිරීමට ඇණයකුයි නට්ටයකුයි දීලා බෝල්ට් ඇණයකුයි නට්ටයකුයි දීලා ඒක රටාවල් ටිකක් පෙන්නනවා. බෝල්ට් ඇණේ දාපු රටාවල් ටිකක් රටවල් පහක් කියලා තමයි කියන්නේ. රටවල් පහක් පෙන්නලා එක රටාවකට ඒ බෝල්ට් ඇණේට නට් එක දාන්න කියයි. නට් කීපයක් වෙන්න පුළුවන් දාන්න කියයි. එතකොට ඒක තින්දි බලා ගන්න වෙනවා. දැන් මේ ස්කිල් ටෙස්ට් එකේ එතකොට මම අර කිව්වා අංශ තුනෙන් ඔවගෙන් මම ජොබ් එක විදියට කිව්වහම මිනුම් කියන එක තමයි හොඳ. මම හැම වෙලෙම කිව්වා ගෲප් වල කිව්වා. දැන් හිතන්න ඕන මෙහෙම ටෙස්ට් එකක් දුන්නොත් ඇත්තටම කොරියාවට යන්න නේ උපරිම ට්‍රයි එක කාගෙත්. එතකොට කොරියාවට යන්න නම් මොකද්ද ලේසිම එක කියලා ඒක කරා නම් හරි නේද? එතකොට කෝකටත් කොරියාවට ගියාට පස්සේ ජොබ් එක මාරු කරගන්න පුළුවන්. මම කියන්නේ ගියපු ගමන් නෙවෙයි. ගියපු ගමන් මාරු කරන්නේ නෙවෙයි කියන්නේ. එතකොට ගියාට පස්සේ අවුරුද්දක් විතර වැඩ කරාම තමුන් කැමති ජොබ් එකකට මාරු කරන්න පුළුවන්. එතකොට මිනිමම් ජොබ් එකකට හොඳට වැඩ තියෙන ජොබ් එකකට යන්න. එතකොට එහෙම නැත්නම් බෝනස් තියෙන කම්පැනි එකකට යන්න. ඊට කලින් යන්න ඕනනේ. යන්න දැන් මේ වගේ ටෙස්ට් එකක් දුන්නොත් මම මේක අදහසක් දෙන්නේ ඔයාලට. එතකොට ටෙස්ට් එකක් දෙනවා නම් ටෙස්ට් එක ලේසි දෙයක් කරා නම් හරි නේ නේද? එතකොට මේ වගේ ස්කිල් ටෙස්ට් එකක් මේ විදියට කරොත් ඔයාලට චාන්ස් එකක් ගන්න පුළුවන්. ඔය නට් බෝල්ට් දාන එක ඒක ලේසි වෙයි. ඔයා ගොඩක් දුරට ඕකට ඔය ටෙස්ට් තුනටම කාල පරාසය එකයි. එකට පරාසයක් දෙයක තමයි මම හිතන්නේ. එතකොට තමයි මොකද මේ මේ ඒකේ සාධාරණයක් වෙන්නේ ටෙස්ට් එකකට සම්බන්ධ වෙනවනේ. එතකොට ඒක විනාඩි 3ක් වගේ කාලයක් දෙයි කියලා තමයි මම හිතන්නේ. ඒවල බලමු එහෙම වුණොත් ඒක ඒ විදියට එහෙම වුණොත් එහෙම කරන්න බෝල්ට් කියන නට් බෝල්ට් දාන එකට දාන්න. ඒ කියන්නේ සෙක්ෂන් එක විදියට ගත්තොත් ওই තුනෙන් assemble assemble වලට කැමති අය ටික් එක දාන්න. ලේසි වෙයි ගොඩක් දුරට assemble කියන එක දැම්මොත්. එහෙම නැත්නම් ඔයා කැමති නම් මිනුම් වලට ඒක ප්‍රශ්නයක් නෑ. මිනුම් කරන්න පුළුවන් අය ඉන්නවා. මිනුම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒකෙන් chance එකක් එයි කියලා හිතන කෙනෙක් ඉන්නවා. සමහර chance එකක් එන්න පුළුවන්. මොකද assemble අය ගොඩක් දැම්මොත් ගොඩක් අය දාන්නේ assemble. දැන් ওই යන විදියට. ඕක දැන් මම කිව්වට අනිත් අය කිව්වද දන්නේ නෑ. අනිත් class වල කියවුවද දන්නේ නෑ. එතකොට ඒක පිළිබඳව මම දැනුවත් නැහැ. මම කියනවා මම ඔන්න කිව්වා assemble තමයි ලේසි ඔය තුනෙන්. මම කියන්නේ ටෙස්ට් එක, ස්කිල් ටෙස්ට් එක නැතුව ජොබ් එක නෙමෙයි. ජොබ් එක නෙමෙයි. ජොබ් එක ගැන ජොබ් කොහොමද තමාරුයි කොරියාවේ. ඒක ගැන මම කියන්නේ මිනුම් පැත්ත ගොඩක් අය දානව අඩුයි. ඒ නිසා මිනුම් පැත්තට ඕකේ සෙක්ෂන් එකේ ගොඩක් අය අඩු වෙන්න ඉඩ තියෙනවා. එහෙමයි කියලා ඔයාලා මේ ඔක්කොම දාන්න එපා මිනුම්.
ඒක නිසා තමුන් කැමති දේ දාන්න අර ලේසියෙන් ඒක කරන්න අවශ්‍යයි කියන හිතන අය ඇසෙම්බල් දාන්න එක්කිරීමත් ටිකක් අමාරු වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඔය කිව්වට සරණේරුවක් හරියට සම්බන්ධ කරන්න වෙයි. ඒක අමාරු වැඩන්නේ, වඩු වැඩක් වගේ වැඩන්නේ. එතකොට ඒක පොඩ අමාරු වෙයි. මොකද දොර වැහෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ අපි ලෑල හැරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා, හරස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක පොඩ බලන්න, බලලා තමුන් කැමති දෙයක් දාන්න. මම කියන්නේ දේශීය කරනවා නම් assemble දාන්න කියලා. මිනුම් දැම්මොත් ගොඩක් දුරට chance එකකුත් එන්නත් අර මම කිව්ව විදිහට ඉඩ තියෙනවා. මොකද ඒක අමාරු ගන්න නිසා, ගොඩක් කට්ටිය දාන්න නැති නිසා. හරි. එතකොට මම හිතන්නේ තාම කවුරුවත් ඕක කරනවා කියලා ක්ලාස් වල ඕක කියනවා විතරයි. ඕක ගැන අයිඩියා එකක් ගන්න බෑ. ඒකට හේතුව මම කියන්න. ඒකට හේතුව 110න් එහා අර විදියට ස්කිල් ටෙස්ට් එකකට දාන එක. හරිද? මෙයාලා මට පේන හැටියට මේ පාර කොරියාවෙන් කරන්න හදන්නේ, PPS එකෙන් කරන්න හදන්නේ කොරෝනා කියන එක උපයෝගී කරගෙන හොඳම මිනිසු ටිකක් තෝරන්න තමයි ට්‍රයි කරන්නේ. මට මගේ මතය ඒක. එතකොට විභාග ඇත්තම කතාව කොරියාවට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය කොරියෙන් දැනුම ඇති වැඩකාරයෝ ටිකක්. එහෙම නැතුව මේ පුද්ගුල්ලෝ නෙමෙයි. ඒක නිසා මාත් එක තරහ වෙන්න එපා කවුරුවත්. පුද්ගුල්ලෝ නෙමෙයි කොරියාවට ඕන. එහෙම නැතුව මේ කැම්පස් යන පුද්ගලයවත් නෙමෙයි කොරියාවට ඕන. වැඩ කරන්න මිනිසු ටිකක් ඕන. ඒකට හේතුව කොරියාවේ ඉන්න පොඩි අය, අවුරුදු 18 වගේ ඉන්න ළමයි වැඩට යන්න කැමති නැහැ. අවුරුදු 20 ඔය වගේ තරුණ පුද්ගලයෝ වැඩට යන්න කැමති නැහැ. වැඩට යන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය වගේ පිට රටින් ගන්න වෙලා තියෙන්නේ. නැතුව මේ EPS ටොපික් එක අපිට ආදරයට හදපු එකක් නෙමෙයි. ඔය කියන විදිහට රටවල් අතර සම්බන්ධතා ඇති කරගන්න හදපු එකකුත් නෙමෙයි. ඒකත් එක පැත්තක්. වැඩිම දේ වෙන්නේ කොරියාව කියන රටේ ජොබ් වලට මිනිස්සු නැති නිසා ගන්න දෙයක් තමයි ඔය වෙලා තියෙන්නේ. ඒක නිසා ඔය පිළිබඳව කතා කරනවා නම් පැය 10ක් වුණත් කතා කරන්න පුළුවන්. එහෙම කරොත් වීඩියෝ එක වැඩක් නැති වෙනවා. ඒක නිසා ඔයාලා තේරුම් ගන්න කොරියාව කියන්නේ අපිට හොඳක් කරන්න කියන රටක් නෙවෙයි. ඒක අපි දැනගන්න ඕනේ. ඒක අපිට හොඳක් කරගන්න. දැන් මම කියන්නේ උදාහරණයක් අතෝ මේක දික් වෙනවා. මම ඒනක් මම කියන්නම් මේක. මම මේක අනිත් වීඩියෝ වලත් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 25ක කෙනෙක් ලංකාවේ කිසිම ජොබ් එකකට ගිහිල්ලා නැහැ. හරිද? ලංකාවේ කිසිම ජොබ් එකකට ගිහිල්ලා නැහැ. අපේ ජොබ් එකකට ගියත් දැන් අවුරියාවේ අවුරුදු 4යි 10ක් ඉන්නේ යනවා. ඔක්කොම කරගෙන අවුරුදු 4යි 10ක් යන 25න් මේක පටන් ගත්තොත් යන්න වෙන්නේ 27 විතර. 27 විතරනේ දැන් ඔය යන තත්ත්වය. දැන් එහෙමත් බෑ. 27 දී ගියාට පස්සේ අවුරුදු 5ක් එහෙ හිටියාම මෙහෙට එනකොට කීයද? 32යි. 32 දී එන්නේ. එතකොට හොඳම කාලයක් ලංකාවේද වැඩ කරේ නැහැ, පිට රටක. ඇත්තටම අවුරුදු 5ක් එකතු කරන සල්ලි ජීවිතේ දීර්ඝකාලීනව ජීවිතේටම ඇතිද? ඕක තමයි මගේ තියෙන ප්‍රශ්නේ. ජීවිතේටම ඇති කියලා හිතනවද? ඒක නිසා කොරියාවෙන් අපේ හොඳම කාලය ගන්න. ඔකට මම වචනයක් තියෙනවා, ඒක දාන්නේ. අරගෙන ඒ කාලයේදී ඒ වැඩ ටික ගන්නවා. ඊට පස්සේ කොරියාවේ සාමාන්‍යයෙන් ගියපු කෙනෙක්ගෙන් අහන්න, එහෙ වැඩ කරපු කෙනෙක්ට ආයේ මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න පණ නැහැ කියලා තමයි කියන්නේ. ඒ තරම් වැඩ ගන්නවා. නොදැනුවත්ව වැඩ ගන්නවා. නොදැනුවත්ව වැඩ අරගෙන මම හිතන්නේ මම මේ කියන දේ කිසිම ගුරුවරයෙක් කියනවා කියලා වලට ඇත්ත මේක. ඇත්ත තේරුම් ගන්න. එතකොට අවුරුදු 32න් එනවා ලංකාවට. 32න් ආවට පස්සේ කෝටි 2ක් නෙමෙයි කෝටි 5ක් එකතු කරන් ආවත් මේ ලංකාවේ ජීවත් වෙන්න ඇතිද ඉතිරි කාලේ? බෑ. ඔයාට අවුරුදු දැන් අපි 25 වෙනකන් කරපු දේවල් තියෙනවා. අතෑරලා ගියාට පස්සේ ඒ 25 ඇවිල්ලාද අපි කියව හાર્ඩ්වෙයාර් එකක් කරා කියලා? දැන් මොකද හાર્ඩ්වෙයාර් එකක් කරන්න බෑ. එච්චර සල්ලියක් නැහැ. මොකක් හරි ජොබ් එකකට ගියා කියලා. ඒ ජොබ් එක ආයේ 32න් එහාට ඇවිල්ලා මෙහෙ කරන්න පුළුවන්ද? ඒ ජොබ් එක තියෙයිද? ඒ ජොබ් එක නැහැ. එතකොට ඒ එකතු කරන් එන සල්ලි හෝ ඉතුරු වෙලා තියෙන සල්ලි. දැන් අපි ගොඩක් අය ගෙවල් හදනවා. මම ඕක හැම වීඩියෝ එකෙම කියලා දෙනවා. ගෙවල් හදනවා, වාහන ගන්නවා, මොනවා හරි කරනවා ලංකාවේ. කරන ගන්න පඩිය මෙහි වියදම් කරනවා. අන්තිමට එනකොට තෙජිකොම් එක කුක්මින් එක කියලා දෙකක් දෙනවා. ඒ දෙක තමයි ඉතුරු වෙන්නේ.
ඉතින් ඒ දෙකෙන් ඇවිල්ලා මෙහෙ කරන්න පුළුවන් දෙයක් නැහැ. ආයි යන්න බලනවා. ඒක තමයි ගොඩක් අය ස්පෙෂල් දීලා යන්න දකරයි. ඒක තමයි දැන් ওই ස්පෙෂල් අය උච්චර කියව කියව ඉන්නේ. කරන්න දෙයක් නැහැ කියලා. ඇත්තම කතාව ওই කොරියන් ගියපු අයට ලංකාවේ ඇවිල්ලා කරන්න දෙයක් නැහැ. ඈ ගොඩාක් දුරට ওই ඕක සාධාරණයි. සමහරක් අය වතු පිටි ගන්නවා. ගෙවල් දොරවල් තියෙනවා ලංකාවේ. තිවිච්චය ගෙවල් දොරවල් හදලා නැහැ. වතු පිටි අරගෙන තේ අරගෙන ඊට පස්සේ රබර් අරගෙන පොල් වතු අරගෙන ආදායමක් එන දෙයක් හදාගෙන එහෙමයි ඉන්නවා. එහෙමයි එහෙමයි නෙමෙයි හැමෝම. 70%ම ගෙවල් දොරවල් හදා ගන්න ඕන, ඉඩම් කඩම් ගන්න ඕන, හැමදේම කරන්න ඕන ওই සල්ලි වලින්. ඒතකොට අර 130ක් විතර ලංකාවට එනකොට ඉතුරු වෙච්ච එක FD එකක් දාගෙනවත් කන්න බොන්න මදි. ඒතකොට මොකක් හරි ජොබ් එකක් කරන්න එනවා. බලන් යනකොට ජොබ් එකකුත් නැහැ. එස්පීරියන්ස් එකක් දෙන්නේ නැහැ නේ කොරියාවේ. එස්පීරියන්ස් එකක් දෙන සහතිකයක් නැහැ ලංකාවේ. ඒවට අදාළ ජොබුත් නැහැ. එතකොට වෙන පිර රටකට හෝ කොරියාවටම යන්න තමයි ඊට පස්සේ මේ මිනිස්සු ටයි කරන්නේ. ඒක නිසා සදා අනාතයි ඒ වගේ මිනිස්සු. ඒක නිසා හිතන්න අවුරුදු 18න් 20න් යන අය හැම වෙලේම හිතන්න කොරියාවේ ගියාට පස්සේ වැඩ කරන අනිවාර්යෙන් යන්න ගිහිල්ලා වැඩ කරන එක හරියට කරන්න. වැඩ කරලා අවුරුදු 4-10 පුළුවන් නම් ඒ ඉන්න කම්පැනිෙම ඉන්න. ඉඳලි වෙලා ආයි ලංකාවට ඇවිල්ලා එතකොට ඒකටම යන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය අන්තිමට කරන වැඩ කරන කම්පැනියක් හොඳට වැඩ කරලා සජන්ින් හොඳ පොඩි කම්පැනි එකට ගිහිල්ලා සජන්ින් ෆේස් ටු ෆේස් ඉන්න එක වැඩ කරලා ඒ වගේ කම්පැනි තියෙනවා. හොඳට වැඩ කරලා ඒ මනුස්සයර කියලා රී එන්ට්‍රි එක හදාගන්න. රී එන්ට්‍රි එක හදාගෙන ආයි යන්න. එතකොට ඒක තමයි සාමාන්‍ය 4-10කින් කරන්න බැරි දේ අවුරුදු 10කින් කරන්න පුළුවන්. මම කියන්නේ අර දීර්ඝකාලීනව කොරියාවේ සල්ලි වලින් ජීවත් වෙන එක. පොත කර දාගත්තොත් සාමාන්‍යයෙන් කෝටියක් විතර පොත කර දාගත්තොත් ලංකාවේ තව අවුරුදු 105ක් පොලිය දුන්නා තව අවුරුදු 30ක් 40ක් යනකම් ඒ පොලියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක ෂුවර්. මේ ඔය බිස්නස් කරනවට වඩා. හරිද? බිස්නස් කියන ඒවා සමායට ලංකාවේ දැන් හෙල්ලෙනවා බිස්නස්. හැමදේම මොන දේ කරත් හෙලවි තියෙනවා. මමත් ඔය බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න එක්කෙනෙක්. මොන දේ කරත් දැන් අද වෙනකොට ලංකාව තියෙන තත්ත්වෙත් එක්ක බිස්නස් හරියන්නේ නැහැ. සල්ලි තිබුණා නම් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා කොරියාවේ අවුරුදු 10ක් දෙන්නේ ඒකයි. ඒක නිසා ස්පෙෂල් කරන අය මම හිතන්නේ නෝමල් කරන එක හරි කියලා. ඒ වුණාට ඒ මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැතුව තමයි ඔය දඟලන්නේ. මම දන්නවා ඒක පෞද්ගලිකව. එතකොට ඒක ගැන මට කියන්න ඕන. ඒක තමයි උනේ. එතකොට අලුතෙන් යන අය අනිවාර්යයෙන්ම මම අර කිව්ව දේ කරන්න. කරේ නැත්තම් ඉවරයි. දැන් අවුරුදු 25කින් යන කෙනෙක් ඉන්නනම් ඕකේ වැටේ ඉන්නේ. මොකද එයා මේ ලංකාවේ මුකුත් නොකර පිටරට ගිහිල්ලා මේ වෙන්න හදනවා නම් වයාට ස්පෙෂල් ලියන්නවත් විභාග ලියන්න හෝ රී එන්ට්‍රි එකක් හදාගන්න බෑ කියලා හිතනවා නම් දැන් නම් මේ ලංකාවට එන්න එපා පුල් පොප් ඉන්න. මට මේක කියන්න වෙනවා. හේතුව ලංකාවට ඇවිල්ලා යන්න බෑ. කරන්න දෙයක් නැහැ මේ රටේ. ඈ එතකොට දැන් පොඩි ළමයි අවුරුදු 18 20 අතර යන්න හදනවනම් යන අය අනිවාර්යෙන්ම අර මං කිව්ව දේ හොඳට වැඩ කරන්න. හොඳට වැඩ කරන්න මේ ලංකාවෙන් තව අයට චාන්ස් එකිනවා. හොඳට වැඩ කරන්න. ඈ දැන් ඔය 30,000න් 5,000 ගාන අනිවාර්යෙන් කෝට් එක එනවා. අනිවාර්යෙන් ওই මිනිස්සු යනවා. අනිවාර්යෙන් ඔයාලා යනවා. ඔයාලා දක්ෂතාවය මත තෝරලා ගන්නවා. ඒකටත් මම හේතුව කියන්න. දක්ෂතාවය මත තෝරලා ගන්න හේතුව ගොඩක් විභාග ලියනවා දැන්. ඒක නිසා දැන් හොඳ chance එකක් ඇවිල්ලා තිනෝ කොරියාවට හොඳ මිනිස්සු හොඳම අය තෝරලා ගන්න. ඒක තමයි මම හිතන විදියට ඕක තමයි මේ හේතුව මේ පාර ස්කිල් එක ওই විදියට දෙන්න. හරිද? දැන් ওই ස්කිල් එක කිව්වට තව කොටසක් තියෙන්න පුළුවන්. ශාරීරික යෝග්‍යතාවය කියන එක තාම දන්නේ නැහැ කවුද කියලා. මොකද්ද කියලා? ශාරීරික යෝග්‍යතාවය කියන්නේ ඉස්සරත් ස්කිල් ටෙස්ට් එක තියෙන වෙලාවේ පරීක්ෂණයක් තිබ්බා. ඒ ශාරීරික යෝග්‍යතාවයට කොන්දේ ශක්තිය බලන්න. අතේ ආම් එකේ ශක්තිය බලන්න ගැජට් දෙකක් තියෙනවා. මගේ ගැජට් දෙකේ ෆොටෝ දෙක දාන්නම්. ඒ ගැජට් දෙක දෙන්න පුළුවන්. ඒ ගැජට් දෙක දොදුන්නොත් දොදෙන්නේ කොරෝනා ප්‍රශ්නේ නිසා. කොරෝනා ප්‍රශ්නේ නිසා දැන් අපි එක්කෙනෙක් ඇල්ලුවට පස්සේ අනිත් කෙනත් ඒක අතින් ඇල්ලුවොත් කොරෝනා ගෑවෙනවනේ. ඒ නිසා තමයි කොරෝනා ඔතන කොරෝනා පොලිමක් හැදේ කියන නිසා තමයි එහෙම හැදුණානේ ලංකාවේ.
ඒ නිසා තමයි ඒක නොදී හිටියොත් නොදී ඉන්නේ. නැත්තම් ඕක චෙක් කරනවම තමයි. මොකද කොන්දේ ශක්තිය බලනවා, ආම් එකේ දරා ගන්න පුළුවන් ශක්තිය බලනවා. ඕක බලනවා. ඒ වගේම ඩිප් ගස්සයි. ඩිප්. ඩිප් 10ක්වත් ගහන්න පුළුවන් වෙලා යන්න. විභාගයට යන කෙනා ඩිප් 10ක්වත් ගහන්න පුළුවන් වෙලා යන්න. මම කියන්නේ. ඊට පස්සේ ඕක කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. අනිවාර්යෙන් කරලා යන්න. මගේ channel එක බලන අය කවුරු අනිවාර්යෙන් ඕක කරලා යන්න. ඩිප් 10ක් ගහලා එක දිගට ඩිප් 10ක් ගහන්න තාප්පර ටයිම් එක ටයිම් කරන්න යන්න ඕනේ නැහැ. තමුන්ට පුළුවන් විදියට ගහන්න බලන්න. ඈ එතකොට ඩිප් 10යි පොඩක් එක්සයිස් එකක් දාලා එහෙම යන්න පොඩ්ඩක් යනකොට විභාගේ පාඩම් කරන එක වගේම විභාගේ පාඩම් කරත් වැඩක් නැති වෙයි අන්තිමට. ඈ එතන මේ මම කිව්වනේ මේ ජොබ් පුටුවක වාඩි කරන්න නෙමෙයි ජොබ් එකක් කරන්න ගන්න. එයාලා බලන්නේ හැකියාව දීද කියලා. දැන් ඔය අර කිව්ව අංශ තුනෙන් අර විදිහේ ටෙස්ට් තුනක් කරොත් කරන්නේ ඔයාට ඒ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා බලන්නේ. එකපාර දුන්නොත්. ඒකට හේතුව මම කියන්න. ඈ ඕකට හේතුව පහුගිය කාලේ ස්කිල් ටෙස්ට් එක කොහොමද තිබ්බේ? පහුගිය කාලේ ස්කිල් ටෙස්ට් එක තිබ්බේ මොකක් හරි කෑලි ටිකක් දීලා ඒ කෑලි ටික ඒකම දෙනවා ඊළඟ පාර. ඉතින් ඕක ටෙස්ට් එකක්ද? ඔහොම ටෙස්ට් එකක් කරා ඉස්සර මේ ලැංග්වේජ් එකට. ඉස්සර ලැංග්වේජ් එක පොතක් තිබුණා. ඒ පොතේ 5000ක් තිබුණා. දැන් ওই දැන් තියෙන 5000 මම මේ කරන පොතත් එහෙම එකක් තමයි. ඈ ඒ පොත කලින් ඔయిత લેසි. කලින් පොත ඔయిత લેසි. එතකොට ඒ පොතෙන්ම ප්‍රශ්න ටිකක් අහනවා විභාගෙට. ඒක නිකන් બ્લોක් එකක් වගේනේ. පොර කොපියක් ගන්නවා වගේ. දැන් ඕක මම කරපු ක්ලාස් වල හිටියා. මම ප්‍රශ්න පත්‍රයක් දුන්නාම ඒ මම මගේ මේ වෙකෙන් කියන්නේ ඈ මම S2ට දැකපු දේවල්. ඒ ප්‍රශ්න 10 ඒ දවස් මේ ප්‍රශ්න 50 ප්‍රශ්න පත්‍රය දුන්නා. ප්‍රශ්න 50ම ගහනවා විනාඩි 15. ගහලා පේපරේ දෙන්න ළමයි හිටියා. එතකොට ඒක ටෙස්ට් එකක්ද? ඒක විභාගයක්ද? ඕක ප්‍රශ්න 2000 කටපාඩම් කරන්න පුළුවන් ඕන මිනිස්සෙට. එතකොට එහෙම ටෙස්ට් එකක් ඉස්සර කොරියාවෙන් කරා. ඉස්සර නේ මේ මෑතක් වෙනකන් කරා. දැන් තමයි දැන් අලුතෙන් පාඩම් 60ක් දාලා දැන් ප්‍රශ්න වෙනස් කරලා දෙනවා කියලා ඔළුව වෙනස් කරලා දැන් අලුතෙන්ම දෙනවා කියලා ළමයි පාඩම් කරනවා නැති වචන ඔළුව විකාර කරගෙන ඒක තමයි කොරියාවට ඕන. හරිද? ඒ නිසා 110න් ලකුණ බලන්න දැම්ම කියන්නේම හොඩ කල්පනා කරලා බලන්න එයින් එහා දෙයක් විභාගේ ඇති. ඒක නිසා අර එයින් එහා දෙයට තත් මම කියන්නේ පාඩම් කරන්න එපා කියලා. තත් ලෑස්ති වෙලා එයින් එහා දෙයටත් ලෑස්ති වෙලා යන්න. එයින් එහා දෙයින් මේ මිනිස්සු කපලා දායි. ඒ වගේම ඉන්ටර්වියු එක. ඉන්ටර්වියු එක ඇති. ඉන්ටර්වියු එක නැහැ කියන්න මම කියන්නේ ඇති කියන්නේ මම කියන්නේ 100%ක් තියෙනවා කියලා. ඒ වුණාට ඒක හරියට ලෑස්ති වෙලා යන්න. ඈ ඒක කිව්වොත් මුලින්ම ගිහිලා ජාගි සෝගෝසෝක දෙන්න. ඔයා කවුද? ඈ නම වයස කොහොමද? නම මොකද්ද? ඈ කොරියාවේ ගිහිලා මොනවද කරන්න කැමති? ඈ කොරියාවේ ඇයි කොරියාවේ යන්නේ? ඒ ටික මම කලින් වීඩියෝ එක කිව්වා. ඒ ටික බලන්න. ඈ ඊට පස්සේ උඩ බලන්න කියයි. ඈ බිම බලන්න කියයි. වම් පැත්ත බලන්න කියයි. දකුණු පැත්ත බලන්න කියයි. අත් දෙක මුස්සන්න කියයි. අත් දෙකම පාත් කරන්න කියයි. පුටුවේ වාඩි වෙන්න කියයි. නැගිටින්න කියයි. පස්සට යන්න කියයි. ඉස්සරහට එන්න කියයි. ඕවා කියයි. ඒ ඔක්කොම මම කලින් වීඩියෝ එක දැම්මා. ස්කිල් ටෙස්ට් එකට. ඒ මගේ වීඩියෝ ටික බලන්න. බලලේල ඒව පුරුදු වෙන්න. ඒව කරන්න. ඊට පස්සේ ඉන කරකවන්න කියයි. ඈ ඉන නවන්න කොන්ද නවන්න කියයි. ඒව කියයි. ඒව කරන්න. ඒව කරන්න. ඊට පස්සේ මම ඒට ඒකෙම දීලා ඇති උපකරණ ටික. ඒ උපකරණ ටිකේ නම් ටික පාඩම් කරන්න. ඔය කරන ඔය විභාගේ පාඩම් කරන අතරේ ඒකත් කරන්න. ඒ උපකරණ ටිකේ නම් ටික පාඩම් කරන්න. ඒ උපකරණ ටිකම දෙනවා. ඒකම දෙන්න වෙනවා. මොකද වෙන උපකරණ නැහැ නේ ලෝකේ. ඒ ඔය වැවල්ට වැඩ කරන දින උපකරණ ටික තමයි මේ ෆොටෝස් වල තියෙන්නේ. ඒ උපකරණ ටික හොයාගෙන පාඩම් කරගන්න. ඕක නැහැ කියලා හිතන්න එපා. නැහැ කියලා හිතලා ලෑස්ති වෙලා යන්න. මොකද මම අර කිව්වා වගේ ස්කිල් ටෙස්ට් එකකට තුනේ අන්න අර වගේ කොපි එකක් තමයි මේ මෑත කාලණයක් වුණේ. මොකද්ද කරේ? වර්ක්ෂොප් දාගෙන ගුරුවරු හැම තැනම ඔය ඕක උගන්වනවා. ඉතින් ඕක උගන්වාම ඕක කොපියක් නේ එහෙට යන්නේ. දැන් ඕක ගිහිල්ලා හැමෝම ලකුණු ගන්නවා පාස් වෙන මට්ටමට. ඉතින් කොරියාවේ මොකද ඕක තියන්නේ? ඈ ඔන්න ඕක තමයි කල්පනා. එතකොට දක්ෂ මිනිස්සෙද්ද මේකෙන් තේරෙන්නේ නැහැ. ඈ දැන් මේක මෙහෙම කරොත් දක්ෂ මිනිස්සෙද්ද තේරෙන්නේ? ඔව්. ඇයි? කලින් ටෙස්ට් එක ගැන කියලා නැහැ.
කලින් ස්කිල් ටෙස්ට් එක ගැන කියලා නැහැ. ඒ මිනිසුත් මේක බැලුවා. මේක බැලුවාම මේක කිසි ප්‍රගතියක් නැහැ. හේතුව කලින් කරපු කෙනෙක් කරපු කොපි එකක් ආයෙ කරා කියලා ඒකෙන් හොඳ මිනිස්සෙක් තෝරන්න බෑ. ඒක તો එතකොට දැන් මේ ටෙස්ට් එකට කරපු දෙයම ස්කිල් එකකටත් කරයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා හේතුව 110න් බලනවා කියන එක. 110න් බැලුවොත් ওই වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් ගොඩක් අය ගියා. ඒක නිසා මේ අපි අද වීඩියෝ එකට යමු. මේ ගොඩක් කල්පනා කරලා බලන්න ස්කිල් ටෙස්ට් එක හරියට කරගන්න. ස්කිල් ටෙස්ට් එකේ ඔය කියන දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න වීම අනිවාර්ය වෙන්න පුළුවන්. ඒ නිසා ලකුණු ප්‍රමාණය එතනින් කඩලි ඉවරලා 110න් එහා කට්ටිය අරගෙන එයාලගේ ලකුණු මට්ටම වැඩි අයත් බලලා ඔය වගේ මොකක් හරි ඇවරේජ් එකකට ඇවිල්ලා 110 මම කියන්නේ 110 අඩු ලකුණු නෙමෙයි කියන්නේ 110 අපි කිව්ව 150 කියලා 150න් එහා කට්ටියකෙත් ඔය ටික හොඳ නම් තමයි මම කියන්නේ. එහෙම වුණොත් පාස් එක දාන්නේ මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන ඕකට. මෙයාලා හිතපු ඔය ක්‍රමයෙන් වෙන්නේ හොඳ කෙනෙක් තෝරගන්න එක. මොකද කොරියාවට ඕන වෙන්නේ එයාලට අවශ්‍ය කෙනා මිසක් ඔයාලට අවශ්‍ය දේ නෙමෙයි. මම දන්නවා හොඳටම ඒක කොරියාවෙන් කරන්නේ ශ්‍රමිකයන් තෝරා ගැනීම තමයි කරන්නේ. තෝරලා ඊට පස්සේ EPS එකෙන් කරන්නේ තෝරලා ඊට පස්සේ සජන් නිම්ලට වැඩ කම්පැනි අයිතිකරුවන්ට පාලකයන්ට දෙනවා හොඳ මිනිස්සු තවත් තෝරගන්න. ඊට පස්සේ තමයි වැඩ ඇග්‍රිමන්ට් එකක් ලංකාවට ඉෂුව වෙන්නේ. ඕක EPS සිස්ටම් එක එන්න එන්න සූක්ෂම වෙනවා මිනිස්සු තෝරා ගැනීමේදී. මොකද ලොකු ප්‍රමාණයක් යන්න දඟන නිසා ඕනම දෙයක් එහෙම දෙයක් වෙනවා. මොකද ඒක පෙරා ගන්න ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමයේ තමයි මෙයාලා මේ දිගින් දිගට හදගෙන යන්නේ. ඕක කොරෝනා නිසා වෙච්ච දෙයක් කියලා දැන් නම් විශ්වාස කරන්න අමාරුයි. බලමු එහෙම වුණොත් ඒ පිටින් දාලා මෙයාලා මොනවා කරයිද කියලා. දැන් ඕන්න මම කිව්වා වෙන්න තියෙන දේවල් කිව්ව නිසා මගේ channel එකේ ඉන්න අය බය වෙන්න ඕනේ නැහැ. වෙන්න තියෙන දෙයක් තියෙනම් ඔක්කොම කියලා ඇති. ඔයාලට තියෙන්නේ ඒ වෙනුවට action එකක් අරගෙන මේ මං කියපු දේවල් කරන්න, කරලා ඉවරලා දැස්ටි වල යන්න, ශාරීරික යෝග්‍යතා පැත්ත, ඉන්ටර්විව් එක පැත්ත මම ඔක්කොම කියලා දීලා ඇති කලින් වීඩියෝ එක. ඒ ටික බලන්න. මේකෙ ටිකක් ෆොටෝස් ටිකක් දැම්මා. ඒ ටිකත් බලන්න. බලලා ඕකට ඔක ලෑස්ති වෙලා යන්න. ඕක කරගන්න පුළුවන් වෙයි. හැබැයි අර වෙනද වගේ ස්කිල් ටෙස්ට් එක තැනක ගිහිලා වර්ක්ෂොප් එකක ගිහිලා කොපි එකක් කරන්න බැරි වෙයි. ඒ නිසා දක්ෂතාවයේ තියෙන මිනිස්සු විතරක් තේරෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසා එක්සෑම් එක කියන එක අමාරු නැති වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා. හේතුව ඔය 110න් බලන කතාවත් එක්ක මට එහෙම හිතෙනවා. එක්සෑම් එක ලේසි වෙයි. එක්සෑම් එකේ උඩරිම ලකුණක් ගන්න බලන්න. ඒක බලලා ඉවරලා ඊට පස්සේ කරන්න තියෙන දේ අනිවාර්යෙන්ම මේ තියෙන දේවල් තියෙන්න පුළුවන් සමහර විට. ඒ නිසා ඒකව කරන්න, ඒව කරලා විභාගය පාස් වෙලා බලමු. මයි ගෲප් එකට, WhatsApp ගෲප් එකට සම්බන්ධ වෙලා ඉන්න අයට පුළුවන් මැසේජ් කරන්න, මෙහෙම වුණා කියලා තමන්ගේ අදහස් බෙදා ගන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙච්ච නැති අය ඒකට සම්බන්ධ වෙන්න. එහෙමනම් අද වීඩියෝ එකට යමු. අද වීඩියෝ එක ඒකත් කියන්න තියෙනවා. ඒකෙත් ගොඩක් අය අහනවා උත්තර හතරම කියලා දුන්නා නම් හොඳයි. මමත් හිතුවා උත්තර හතර එහෙමනම් කියලා දෙන්නම් කියලා. ඒකත් හැබැයි මෙහෙමයි, දුරට යනකොට බැරි වෙයි ගොඩක් දුරට. ඒවයි දිග උත්තර තියෙන්නේ. ඒවා කිව්වොත් සමහර විට මේක ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා මම මේ ටික කියලා දෙන්නම්. කොට ටික ඊට පස්සේ දිග ටික නම් අමාරු වෙයි ගොඩක් දුරට. ඒක එහෙම කරන්න ගියොත් මේක පොත ඉවර කරගන්න බැරි වෙයි. ඒකයි වෙන්නේ. ඒකෙන් වෙන්නේ ඔයාලට පාඩුවක් වෙන්නේ. මොකද මම කලින් කිව්වා වගේම ඉස්සරහට අහුවෙන උත්තරවල ඔය කියන උත්තරේ තියෙනවා. එහෙම නැත්නම් කලින් අහුවෙච්ච උත්තරවල තියෙනවා. ඔයා ඕක මගේ පිටිපස්සෙන් පාඩම් කරගෙන ආපු කෙනෙක් නම් මං කියවා එදිනදා දේවල් එදිනදා පාඩම් කරන්න ඕන. පස්සට කල් දාන්න බෑ. ඒතර පස්සට අද අහුවෙච්ච වචනේ අද පාඩම් කරගන්න මිසක් හෙට කල් දාන්න බෑ. ඒක නිසා තමයි මම මේ වීඩියෝත් මට කරන්න හැකියාවක් තිබ්බත් එක දිගට නොදා මගේ වීඩියෝ එක බල බල ඒව පාඩම් කරගන්න කාලේ දිදී
ඒ ප්‍රමිතිී කර කරග යන්න ඒකයි. මොකද චැනල් එක උමනාව ඒක. ඒ අතර කියන්න ඕන තව දැ මම මට දකිින් හම්බිච්ච දේ තමයි චැනල් එක නං මට හිතාගන්න අමාරුයි චැනල් එක ඉන්න කමෙන්ටොලින් මගේ වටස රූපල යන කමෙන්ටොලින් ම දන්නවා මේකඉන්න අය චැනල් එක බලනයනි වටස ගරුපින්න රයාලගේ දැනමත් එක බැලවාම ගොඩ දැනම තියෙන පුද්ලව ටිකක් මගේ ජනල් එක ඉන්නවා ඒ ගැනම සතුටුයි. ඒකෙන් තේරෙනවා ඔය කියන එකසේ දහය නං අපේ ඉන්න අයට නම් ප්‍රශ්නයක් වෙන්න වටස ගරුප් එක යන විදියට හයිමක් සුත්තිදී. ඒ නිසා එක්සෑම් එක පිළිබඳවනේ මට ප්‍රශ්න තියෙන්නේ ස්කිල් එකක් තිබ්බොත් ඒකෙන් පේල්ලන එක ගැන තමයි ම මේ උදවත් දුන්නේ. ඒකෙන් ෆේල් වෙන්න එපා අපරාදේ. ඒක පුළුවන් තරන් ඔය උස බරත් මේ පුළුවන් නම් අර මංකු ග්‍රීන් ලයින් එකට හදාගන්න බලන්න ඔය හොඳරම පුළුවන් අයට මම කියන්නේ එහෙමයි ඉන්න අපරාධි පේල්ලුනොත් ඒ නිසා කොයි හොඳරම් පුළුවන් බහුතරයකට මගේ චැනල්ලකඉන්න ඒක ගැන සතුටු. ඒ නිසා මට තියෙන්නේ මම හැමදාම මගේ චැනල් එක කොරිය ඉගෙනීම ඩෙමේ ටාගට් කරේ වෙන දේවල් කොරියාවට ගියා යනව කියලා මම දන්නවා. හේතුව හොඳ දැනුම තියෙන කට්ටිය ඉන්නව මංගාව. ඒ නිසා දැනුමත් එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ. කොරියෙන් දැනුමත් එක්ක මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් අනිත් දේවල් ටික කරගන්න බැරුණොත් ඕක යන්න බැරි වෙනවා, පාස් වෙන්න බැරි වෙනවා. ඒකට තමයි මම මේ උදව් කරන්නේ. මගේ චැනල් එකේ පරමාර්ථය ඉගෙනීම පමණක් නෙවෙයි, ඉතින් එහා දෙයක් කොරියාවට ගියාට පස්සේ ලංකාවට ආවට පස්සේ කරන දේ ගැන කියලා දෙන එක තමයි. ගිහිල්ලා කරන දේත් ලංකාවට ආවට පස්සේ කරන දේත් යන්නට හරි මාර්ගය කියලා දෙන තමයි මේ චැනල් එකේ අරමුණ. ඒ නිසා එහෙමනම් වැඩි කතා ඕන නෑ, යමු අපි එහෙමනම් ඉස්සරහා වීඩියෝ එකට. අද පාඩම තියෙන්නේ අපද පාඩමට අපි එහෙමනම් දැන් යන්න.181번 문제입니다. 이 여자는 지금 무엇을 합니까? 1번 집에서 라디오를 듣고 있습니다. 2번 극장에서 영화를 보고 있습니다. 3번 도서관에서 책을 빌리고 있습니다. 4번 집에서 텔레비전을 보고 있습니다. 다시 들으십시오. 이 여자는 지금 무엇을 합니까? 1번 집에서 라디오를 듣고 있습니다. 2번 극장에서 영화를 보고 있습니다. 3번 도서관에서 책을 빌리고 있습니다. 4번 집에서 텔레비전을 보고 있습니다. 181 ප්‍රශ්නේ තියෙන්නේ ඊයෝජන චික මෝසල් හකු හම්නික්කා. මේ කියන්නේ ඊයෝජන චික මෝසල් හම්නික්ක කියන්නේ මේ කාන්තාව දැන් මොකද කරන්නේ. එතකොට බලන්න මේ කාන්තාව මොකද කරන්නේ කියලා මෙයා ටීවී එකක් බලමින් ඉන්නවා. ටීවී එක කියන්නේ ටෙලිවිෂන්. කාන්තාව යෝජා එතකොට බලනවට කියන්නේ පොදා. එතකොට ඒක තමයි ඒ වගේ උත්තරයක් මොකක් හරි වචනයක් මේ උත්තරේ තියෙන්න ඕන අනිවාර්යෙන්. බලමු උත්තරවල උත්තරට ගෙන යම්. උත්තරේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන ඊයෝජන චික මොසල්හම් නික්කා මේ කාන්තාව දැන් මොකද කරන්නේ. එකේ තියෙන උත්තරේ චිබේසෝ ලාදියුරල් තද්ගු ඉසම්නිදා. ඒ කියන්නේ ගෙදර ඉඳගෙන රේඩියෝ එක අහමින් ඉන්නවලු. එතකොට ගෙදර ඉඳගෙන රේඩියෝ එක අහමින් ඉන්නවා. රේඩියෝ එකක් නෙවෙයි ටීවී එකක් බලමින් ඉන්නේ. දෙකේ තියෙන්නේ කජ්ජන් ඒසෝ යොන් හරල් පෝගෝ ඉසම්නිදා. ඒ කියන්නේ සිනමා ශාලාවෙන් දැන් චිත්‍රපටියක් බලමින් ඉන්නවලු. ඒකත් වැරදි. තුනේ තියෙන්නේ තොසොත් ගන්න ඒසෝ චෙගල් පිල්ලිගෝ ඉසම්නිදා. මේ කියන්නේ පුස්තකාලයේ පොතක් පුස්තකාලයෙන් පොතක් ලබා ගනිමින් ඉන්නවලු. ඒකත් වැරදි. එතකොට හතරේ තියෙන්නේ චිබේසෝ තෙලිවිජනල් පෝගෝ ඉසමනිදා. අන්න දින වචන ටික. එතකොට ගෙදර ඉඳන් ටීවී එක බලමින් ඉන්නවලු. එහෙනම් උත්තරය 181 4 තමයි ගැලපෙන්නේ. 182번 문제입니다. 이 여자는 지금 무엇을 하고 있습니까? 1번
음식을 먹고 있습니다. 2번. 음식을 만들고 있습니다. 3번. 음식값을 내고 있습니다. 4번. 음식을 주문하고 있습니다. 다시 들으십시오. 이 여자는 지금 무엇을 하고 있습니까? 1번. 음식을 먹고 있습니다. 2번. 음식을 만들고 있습니다. 3번. 음식값을 내고 있습니다. 4번. 음식을 주문하고 있습니다. 182 ක ප්‍රශ්නේ තියෙන්නේ ඊ යෝජනෙන් චික මොසල් හගෝ ඉස්සම්නික්ක. ඒ කියන්නේ මේ කාන්තාව දැන් මොකද කරමින් ඉන්නේ? මේ කාන්තාව දැන් මොකද කරමින් ඉන්නේ? බලන්න මේ කාන්තාව මොකක් හරි මෙනු එකක් අතේ තියාගෙන ඒක මොන හරි දෙයක් ඉල්ලනවා. මේ වේටර් ඇවිල්ලා මේ වේටර් කෙනෙක් මේ ඉන්නේ මේක සික්තමක් ආපන ශාලාවක්. එතකොට ඒක මෙතන මේ අත පීදාන එකක් තියෙනවා ගෑරූපක් හැන්දක් තියෙනවා ඒකෙන් තමයි ආපන ශාලාවක් කියලා කියන්නේ. එතකොට මෙයා වේටර් ඉන්නේ මේ 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 පිරිමි කෙනෙක් වේටර් ඉන්නවා. එයා ඇවිල්ලා මොනව හරි ලියා ගන්නවා. ඒ කියන්නේ මෙයා කෑම ඕඩර් කරනවා. ඔබ ඕඩර් කරනවට කියන්නේ චුමුන් හදා. එතකොට ඒ වගේ මොකක් හරි තියෙන්න ඕන කෑමට කියන්නේ එම්සික්. ඒ වගේ මොන හරි වචනයක් තියෙන්න ඕන. එතකොට 182 අපි බලමු උත්තරවලට මොනවද තියෙන්නේ කියලා. උත්තරවලට තියෙනවා ඊ යෝජන චික මූසල් හගු ඉසම් නික්කා. මේ කාන්තාව දැන් මොකද කරමින් ඉන්නේ? එකේ තියෙනවා එම්සිකල් මොග්ගෝ ඉසම් නිදා. කෑම කමින් ඉන්නවලු. ඒක වැරදි. කෑම කමින් ඉන්නේ නැහැ. එතකොට දෙකේ තියෙන්නේ එම්සිකල් මන්දල් ගෝ ඉසම් නිදා. ඒ කියන්නේ කෑම සාදමින් ඉන්නවලු. ඒකත් වැරදි. ඊළඟට තුනේ තියෙනවා එම්සික් කප්සල් නේගෝ ඉසම් නිදා. එතකොට කෑමේ ගාන නැත්තම් කෑම කාපු මුදල ගෙවමින් ඉන්නවලු. ඒකත් වැරදි. ඊට පස්සේ හතරේ තියෙනවා එම්සිකල් චුමුන් හගෝ ඉසම් නිදා. ඒ කියන්නේ කෑම ඕඩර් කරමින් ඉන්නවා නැත්තම් ඇනවුමක් ලබා දෙමින් ඉන්නවා. කෑම ඕඩර් කරමින් ඉන්නවා. එතකොට 182 උත්තරය 4. 183번 문제입니다. 이 여자는 지금 무엇을 하고 있습니까? 1번 머리를 감고 있습니다. 2번 청소를 하고 있습니다. 3번 음악을 듣고 있습니다. 4번 음식을 만들고 있습니다. 다시 들으십시오. 이 여자는 지금 무엇을 하고 있습니까? 1번 머리를 감고 있습니다. 2번 청소를 하고 있습니다. 3번 음악을 듣고 있습니다. 4번 음식을 만들고 있습니다. 183 බලන්න. 183 තියෙන්නේ පින්තූරේ මොකක් තියෙනක බලමු. 183 පින්තූරේ තියෙන්නේ මේ කාන්තාවක් මේ ලුණු බෝතලයක් මේ පැත්තේ තියෙනවා. එළවලු වගේක් තියෙනවා. මේ හැන්දක් හැන්දකින් උයන එකක් වගේ තමයි පේන්නේ. එතකොට උයනවට කියන්නේ යොරි හදා. එතකොට මෙතන කෑමක් නිසා එම්සික් කියලා එකක් තියෙන්න ඕන. හදනවට කියනවා මන්දල්ද කියලා කියනවා. නැත්නම් යොරි හදා කියලා කිලිම කියන්න පුළුවන්. බලමු මොකක් හරි උත්තරයක් ඒ වගේ තියෙනවද කියලා. ඊ යෝජනන් චිකන් මෝසල් හගෝ ඉස්සම් නික්කා. මේ කියන්නේ මේ කාන්තාව දැන් මොකද කරමින් ඉන්නේ? චිකම් කියන්නේ දැන්, මෝසල් කියන්නේ මොකද්ද, හගෝ ඉස්සම් නික්කා කියන්නේ කරමින් ඉන්නේ. එතකොට 183 උත්තරයක් බලමු. එකේ තියෙනවා මොරිරල් කම්ගෝ ඉස්සම් නිදා. ඒ කියන්නේ ඔළුව සෝදමින් ඉන්නවලු. කම්ගෝ ඉස්සම් නිදා කියන්නේ හෝදනවට. එතකොට ඔළුව සෝදමින් ඉන්න මොරි කියන්නේ ඔළුවනේ. එතකොට දෙකේ තියෙන්නේ චොන්සුරල් හගෝ ඉස්සම් නිදා. චොන්සුරල් හගෝ ඉස්සම් නිදා කියන්නේ පිරිසිදු කරමින් ඉන්නවලු. එතකොට ක්ලීන් කරමින් ඉන්නවලු. ඒකත් වැරදි. එතකොට එතකොට තුනේ තියෙන්නේ අමාගල් තත්ගෝ ඉස්සම් නිදා. අමා කියන්නේ සින්දුවක්. තත්ගෝ ඉස්සම් නිදා කියන්නේ අහමින් ඉන්නවලු. තත්ත කියන්නේ අහනවට. එතකොට 183 එහෙනම් උත්තරේ 4 වෙන්න ඕන. බලමු උත්තරේ 4 හරියද කියලා. එම්සිකල් මන්දල්ගෝ ඉස්සම් නිදා.
අන්න බලන්න ඇම්සික් කියන්නේ කෑම වලට මන්දල් කියන්නේ හදනවට එතකොට කෑම හදමින් ඉන්නවා. එතකොට උත්තරය 183 4 ඇම්සික් 184번 문제입니다. 이 여자는 지금 무엇을 하고 있습니까? 1번 운동을 하고 있습니다. 2번 공부를 하고 있습니다. 3번 연필을 사고 있습니다. 4번 신문을 보고 있습니다. 다시 들으십시오. 이 여자는 지금 무엇을 하고 있습니까? 1번 운동을 하고 있습니다. 2번 공부를 하고 있습니다. 3번 연필을 사고 있습니다. 4번 신문을 보고 있습니다. 184 බලමු. 184 තියෙන්නේ ඊ යෝජනන් චික මෝසල් හගෝ ඉස්සම්නිකා. ඒ කියන්නේ මේ කාන්තාව චිකම් කියන්නේ දැන් මෝසල් හගෝ ඉස්සම්නිකා කියන්නේ කොහොමද කරමින් ඉන්නේ. එතකොට ඊ යෝජනන් චික මෝසල් හගෝ ඉස්සම්නිකා කියන්නේ මේ කාන්තාව දැන් කොහොමද කරමින් ඉන්නේ. එතකොට බලන්න කාන්තාව මොකද කරන්නේ කියලා පොතක් තියෙනවා. පෑනක් වගේ එකක් තියෙනවා. එතකොට පෑනක් හෝ පැන්සලක් තියෙනවා. එතකොට මෙයා මේ පාඩම් කරන වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට පාඩම් කරනවා ඉගෙන ගන්නවා ඒ කියල කියන්නේ කොම්බු හදා. එතකොට අපි බලමු ඒ වගේ වචනයක් මේ උත්තරේ තියෙන්න ඕන. මේක ඇත්තරම ඉගෙනීම තමයි කොම්බු හදා. නැත්තම් පෙව්දා ඒ වගේ චෙක් කියන එක තියෙන්න ඕන. පොතක් තියෙනවා, චෙක් තියෙනවා, පැන්සලක් තියෙනවා, යොන්ෆිල් තියෙනවා. අපි ඔය වගේ එකක් තියෙන උත්තරයක් බලමු 184 උත්තරවල. 184 උත්තර වලට ගියාට පස්සේ ඊ යෝජනන් චික මෝසල් හගෝ ඉස්සම්නිකා මේ කාන්තාව දැන් මොකද්ද කරමින් ඉන්නේ? පළවෙනි එකේ තියෙනවා උන්දොංගල් හගෝ ඉස්සම්නිදා. උන්දොංගල් හගෝ ඉස්සම්නිදා කියන්නේ ක්‍රීඩා කරමින් ඉන්නවලු. වැරදි. ක්‍රීඩා කරමින් ඉන්නේ නැහැ එතන. දෙකේ තියෙනවා කොම්බුරල් හගෝ ඉස්සම්නිදා. කොම්බුරල් හගෝ ඉස්සම්නිදා කියන්නේ ඉගෙන ගනිමින් ඉන්නවා. ඒක හරි. උත්තරේ දෙක හරි. එතකොට බලමු තුනේ මොකක්ද තියෙන්නේ කියලා. යොන් පිරල් සාගෝ ඉස්සම්නිදා. පැන්සලක් මිලදී ගනිමින් ඉන්නවලු. එහෙනම් වැරදි. ඒක හතරේ තියෙන්නේ සින්මුනල් පෝගෝ ඉස්සම්නිදා. පත්‍රයක් බලමින් ඉන්නවලු. පත්‍රයක් නේ බලන්නේ, පොතක් බලන්නේ. එතකොට උත්තරේ හතරත් වැරදි. එතකොට උත්තරේ දෙක තමයි හරි. කොම්බුරල් හගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ ඉගෙන ගනිමින් ඉන්නවා. 184 උත්තරය දෙක. 185번 문제입니다. 이 사람은 지금 무엇을 하고 있습니까? 1번 음악을 듣고 있습니다. 2번 청소를 하고 있습니다. 3번 음식을 만들고 있습니다. 4번 차를 주차하고 있습니다. 다시 들으십시오. 이 사람은 지금 무엇을 하고 있습니까? 1번 음악을 듣고 있습니다. 2번 청소를 하고 있습니다. 3번 음식을 만들고 있습니다. 4번 차를 주차하고 있습니다. 185, 185 ප්‍රශ්නේ තියෙන්නේ සරමන් චික මෝසල් හගෝ ඉස්සම්නිකා. මේ මනුස්සයා දැන් මොකද්ද කරමින් ඉන්නේ? මේ මනුස්සයා දැන් මොකද්ද කරමින් ඉන්නේ? බලන්න මේ තියෙන චොන්සු ගිය එකක්, වැකුම් ක්ලීනර් එකක්. වැකුම් ක්ලීනර් එකෙන් මේ තියෙන දුබිලි අයින් කරනවා. ඒ කියන්නේ පිරිසිදු කර කර ඉන්නේ. පිරිසිදු කරනවට කියන්නේ චොන්සු හදා. එතකොට පිරිසිදු කරනවට චොන්සු හදා මේ ගෙදර වැඩ කරන කෙනෙක්. එතකොට මේ ගයක් මේ තියෙන්නේ හොඳට පේනවා බින්දුවේ. අපි යමු. එවනම් උත්තර වල කොහොමද තියෙන්නේ කියලා බලන්න. 185 ප්‍රශ්නය. ඊ සරමන් චික මෝසල් හගෝ ඉස්සම්නිකා. මේ මනුස්සයා දැන් මොකද කරමින් ඉන්නේ? එකේ තියෙනවා අමාගල් තත්ගෝ ඉස්සම්නිදා කලින් අහුන වගේ එකක්. ඒ සින්දුවක් අහමින් ඉන්නවලු. එතකොට ඒක වැරදි. දෙකේ තියෙන්නේ චොන්සුරල් හගෝ ඉස්සම්නිදා. චොන්සුරල් හගෝ ඉස්සම්නිදා කියන්නේ පිරිසිදු කරමින් ඉන්නවා. ක්ලීන් කරමින් ඉන්නවා. තම් පිරිසිදු කරමින් ඉන්නවා. එතකොට චොන්සු හදා කියන්නේ පිරිසිදු කරනවට. උත්තරේ දෙක තමයි. එතකොට උත්තරේ 185, උත්තරේ දෙක. තුනේ තියෙන්නේ අම්සිකල් මන්දල් ඉස්සම්නිදා. ඒ කියන්නේ කෑම සාදමින් ඉන්නවලු. කෑම සාදමින් ඉන්නවලු. හතරේ තියෙන්නේ චුචාරල් චාරල් චුචාහගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ වාහනය
නැත්නම් කාර් එක මෙතන කාර් එක පාක් කරමින් ඉන්නවලු නැත්නම් කාර් එක නවත්තමින් ඉන්නවා එතකොට හතරත් වැරදි එතකොට 185 එන්නේ මොකද්ද චොන්සුරල් හගෝ ඉස්සම්නිදා උත්තරය 185 දෙක 186번 문제입니다. 이 사람은 지금 무엇을 하고 있습니까? 1번 일을 하고 있습니다. 2번 잠을 자고 있습니다. 3번 음식을 먹고 있습니다. 4번 신문을 보고 있습니다. 다시 들으십시오. 이 사람은 지금 무엇을 하고 있습니까? 1번 일을 하고 있습니다. 2번 잠을 자고 있습니다. 3번 음식을 먹고 있습니다. 4번 신문을 보고 있습니다. 186 බලමු 186 තියෙන්නේ ඊ සරමන් චික මොසල් හගුයි සම්නිකා ඒ කියන්නේ මේ මිනිස්සයා දැන් මොකද්ද කරමින් ඉන්නේ මේ මිනිස්සයා දැන් මොකද්ද කරමින් ඉන්නේ බලන්න කට පුරවගෙන මොහරි කනවා කනවට කියන්නේ මොක්තා කනවට කියන්නේ මොක්තා කන්නේ බත් මේ හරි තියෙන මේ බත් වගේ තමයි පේන්නේ හැන්දෙත් ඒ වගේ දෙයක් මොහරි තියෙන්නේ හැන්දෙන් කන්නේ එතකොට සුත් කරක් කියන්නේ හැන්දට බත් වලට කියන්නේ පප්. එතකොට ඒ වගේ දෙයක් එහෙම නැත්නම් කෑම එම්සික් කනෝට කියන්නේ මොක්තා. ওই වගේ උත්තරයක් තියෙන්න ඕන උත්තරවල අපි බලමු උත්තර 186 තියෙන්නේ බලන්න ඊ සරමන් චිකම් මොසල් හගෝ ඉස්සම්නිකා මේ මිනිස්සයා දැන් මොකද්ද කරමින් ඉන්නේ? ඒකේ තියෙනවා ඊරල් හගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ වැඩ කරමින් ඉන්නවා. ඒක වැරදි. දෙකේ තියෙන්නේ චමල් චාගෝ ඉස්සම්නිදා. නිදාගෙන ඉන්නවලු. නිදාගෙන ඉන්නවලු. එතකොට දෙක වැරදි. තුනේ තියෙන්නේ අම්සිගල් මොග්ගෝ ඉසම්නිදා අන්න කෑම කමින් ඉන්නවලු කෑම අම්සිගල් කියන්නේ කෑම මොග්ගෝ ඉසම්නිදා කියන්නේ කමින් ඉන්නව මොක්තා ගෝ ඉසම්නිදා එකතු වෙලා දිනවා එතකොට 186 උත්තරේ එන්නේ 3 4 බලමු සින්මුනල් පෝග ඉසම්නිදා සින්මුනල් පෝග ඉසම්නිදා කියන්නේ පත්තරයක් බලමින් ඉන්නවා එතකොට 4 වෙනි උත්තරෙත් වැරදි එතකොට අම්සිගල් මොග්ගෝ ඉසම්නිදා තමයි හරි එහෙනම් 186 උත්තරය 3 187번 문제입니다. 이 사람은 무엇을 하고 있습니까? 1번 식사를 하고 있습니다. 2번 낮잠을 자고 있습니다. 3번 공부를 하고 있습니다. 4번 차를 마시고 있습니다. 다시 들으십시오. 이 사람은 무엇을 하고 있습니까? 1번 식사를 하고 있습니다. 2번 낮잠을 자고 있습니다. 3번 공부를 하고 있습니다. 4번 차를 마시고 있습니다. 187 ප්‍රශ්නය ඊ සරමන් මූසල් හගෝ ඉස්සම්නික්කා මේ මේ මිනිස්සයා මොකද්ද කරමින් ඉන්නේ එතනක් තියෙන මොකක් හරි කෑමක් කන එකක් එතකොට කෑම කනවට කියනවා 6 හදා කියලා එතකොට අපි බලමු ඒ වගේ ඒ වචනය මේ කොහේ හරි මේ උත්තරවල තියෙද කියලා එතකොට මේ කන්නේ හැන්දකින් ඒත් කන්නේ එතකොට කාන්තාවක් කන්නේ යෝජා කෙනෙක් කන්නේ එතකොට කාන්තාවට කියන්නේ යෝජා කියලා බලමු 187 අම්සික් කියන කෑම වලට 6 හදා කියනවා කෑම කනවට. එතකොට බලමු උත්තරවල කොහොමද තියෙන්නේ කියලා. උත්තරවල තියෙනවා ඊසරමන් මූසල් හගෝ ඉසම් නික්කා. මේ මිනිස්සයා මොකද්ද කරමින් ඉන්නේ? ඊසරමන් මූසල් හගෝ ඉසම් නික්කා කියන්නේ මේ මිනිස්සයා මොකද්ද කරමින් ඉන්නේ? පළවෙනි උත්තරේ තියෙනවා 6 ආරල් හගෝ ඉසම් නිදා. පළවෙනි උත්තරේම උත්තරේ තියෙනවා. ඒ කියන්නේ කෑම කමින් ඉන්නවා. උත්තරේ එකේ තියෙනවා කෑම කමින් ඉන්නවා කියලා 6 හදා කියන්නේ කෑම කනකොට හගෝ ඉසම් නිදා කියන එක එකතු වුනාම කමින් ඉන්නවා කියන එක හැදෙනවා. එතකොට දෙකේ තියෙන්නේ නච්චමල් චාගෝ ඉසම් නිදා. ඒ කියන්නේ හොඳ නිින්දක් නිදා ගනිමින් ඉන්නවලු. තුනේ තියෙනවා කොම්බුරල් හගෝ ඉසම් නිදා ඉගෙන ගනිමින් ඉන්නවලු. හතරේ තියෙන්නේ
자를 마시고 있습니다. 자를 마시고 있습니다. 이게 아니 자게 아니 대각 마시다게 아니 뭐노다. 이때부터 고 있습니다. 이거 누나마 대각 범인 있나. 이때부터 187 우떨에 식사를 하고 있습니다. 캠 가민 있나. 이게 다음에 우떨에 하리 187 우떨에 이거. 188번 문제입니다. 이 사람은 무엇을 하고 있습니까? 1번 물건을 사고 있습니다. 2번 전화를 걸고 있습니다. 3번 커피를 마시고 있습니다. 4번 텔레비전을 보고 있습니다. 다시 들으십시오. 이 사람은 무엇을 하고 있습니까? 1번 물건을 사고 있습니다. 2번 전화를 걸고 있습니다. 3번 커피를 마시고 있습니다. 4번 텔레비전을 보고 있습니다. 188 188 ප්‍රශ්නේ ඒ සරමන් මෝසල් හගෝ ඉස්සම්නික මේ මිනිසයා මොකද්ද කරමින් ඉන්නේ රූපේ බලන්න රූපේ තියෙනවා මේ ෆෝන් එකකින් කෝල් එකක් ගන්නවා හැබැයි මේ එළිය අර කොන්ජින් චොන්නා කියන එක එතන පොදු දුරකතනයක් එතකොට කෝල් එකට කියන්නේ චොනා කියනවා මේ දුරකතනයට එතකොට චොනාගි කොල් හදා කියනවා කෝල් කරනවට එතකොට ඔය වගේ වචන වලින් මක් කර තියෙන්න ඕන. උතර බලමු 188 මොනවද තියෙන්නේ කියලා. 188 ප්‍රශ්නේ ඊසරමන් මෝසල් හගෝ ඉස්සම්නිකා මේ මිනිසයා මේ මොකද්ද කරමින් ඉන්නේ? පළවෙනි එකේ තියෙනවා මුල් ගණන සාගෝ ඉස්සම්නිද. ඈ භාණ්ඩයක් මිලදී කරමින් ඉන්නවලු. භාණ්ඩ මිලදී කරමින් ඉන්නවලු. එතකොට ඒක වැරදි. භාණ්ඩයක් මිලදී කරමින් ඉන්නේ නැහැ. දෙකේ තියෙනවා චොන්හාරල් කොල්ගෝ ඉස්සම්නිද. එතකොට ෆෝන් එකකින් කෝල් එකක් ගනිමින් ඉන්නවලු. ෆෝන් එකකින් කෝල් එකක් ගනිමින් ඉන්නවලු දෙකේ කියන්නේ ඒක. එතකොට චොන්හාරල් කොල්ගෝ ඉස්සම්නිද. තුනේ තියෙන්නේ කොපිරල් මසිකෝ ඉස්සම්නිද. ඈ කෝෆි එකක් බොමින් ඉන්නවලු. එතකොට කොපිරල් මසිකෝ ඉස්සම්නිද. හතරේ තියෙන්නේ ටෙලිවිෂනල් පෝගෝ ඉස්සම්නිද. ටීවී එකක් බලමින් ඉන්නවලු. එතකොට මේ උත්තර හතරෙන් ගැලපෙන්නේ චොන්හාරල් කොල්ගෝ ඉස්සම්නිද. කෝල් ෆෝන් එකකින් කෝල් එකක් ගනිමින් ඉන්නවා. උත්තරේ දෙක 188 එතකොට උත්තරේ දෙක තමයි ගැලපෙන්නේ. 189번 문제입니다. 이 사람은 무엇을 하고 있습니까? 1번 운동을 하고 있습니다. 2번 식사를 하고 있습니다. 3번 신문을 보고 있습니다. 4번 낮잠을 자고 있습니다. 다시 들으십시오. 이 사람은 무엇을 하고 있습니까? 1번 운동을 하고 있습니다. 2번 식사를 하고 있습니다. 3번 신문을 보고 있습니다. 4번 낮잠을 자고 있습니다. 189 ප්‍රශ්නේ 189 ප්‍රශ්නේ තියෙන්නේ ඊ සරමන් මෝසල් හගෝ ඉස්සම්නික මේ මිනිසයා මොකද්ද කරමින් ඉන්නේ බලන්න රූපේ බලුවාම පේනවා හොඳටම පත්‍රයක් බලන්න කියලා. එතකොට පත්‍රයට කියන්නේ සින්මුන් බලනවට කියන්නේ පොදා. ඔය වචන දෙකෙන් එකක් ඔහෙන් හරි තියෙන්න ඕන. අපි බලමු උත්තරේ කොහොමද තියෙන්නේ කියලා. උත්තර හතර ගත්තොත් ප්‍රශ්නය ඊ සරමන් මෝසල් හගෝ ඉස්සම්නික පළවෙනි එකේ තියෙන උන්දංගල් හගෝ ඉස්සම්නිද. උන්දංගල් හගෝ ඉස්සම්නිද කියන්නේ ක්‍රීඩා කරමින් ඉන්නවා. ඒක තමයි තේරුම. දෙකේ තියෙන සික්සාරල් හගෝ ඉස්සම්නිද. සික්සාරල් හගෝ ඉස්සම්නිද කියන්නේ කලින් අහුණා කෑම කමින් ඉන්නවා. තුනේ තියෙන්නේ සින්මුනල් පෝකෝ ඉස්සම්නිද. පත්තරයක් බලමින් ඉන්නවා. එහෙනම් උත්තරය ඒක නිවැරදි. එතකොට සින්මුනල් පෝකෝ ඉස්සම්නිද කියන්නේ පත්තරයක් බලමින් ඉන්නවා. සින්මුන් කියන්නේ පත්තරය. නිපාතයලා තියෙනවා පොදාවල ගෝ දායන ඉවත් වෙලා ගෝ ඉස්සම්නිද එකතු වෙලා තියෙනවා. බලමින් ඉන්නවා කියන එක හැදිලා තියෙනවා. එතන 189 උත්තරය තුන
හතරේ තියෙන්නේ නච්චමල් චාගෝ ඉස්සමේද හොඳ නිින්දක් නිදාගනිමින් ඉන්නවා. ඒතර නිින්දක් නිදාගනිමින් ඉන්නවා කියන එක වැරදි. හතරත් වැරදි. ඒතර 189 ගැළපෙන උත්තරේ සින්මුලල් පෝග ඉස්සමේද උත්තරේ 3. 190번 문제입니다. 이 사람은 무엇을 하고 있습니까? 1번. 전화를 걸고 있습니다. 2번. 라디오를 듣고 있습니다. 3번. 텔레비전을 보고 있습니다. 4번. 컴퓨터를 만들고 있습니다. 다시 들으십시오. 이 사람은 무엇을 하고 있습니까? 1번. 전화를 걸고 있습니다. 2번. 라디오를 듣고 있습니다. 3번. 텔레비전을 보고 있습니다. 4번. 컴퓨터를 만들고 있습니다. යනුව ප්‍රශ්නය ඒ සරමන් මෝසල් හගෝ ඉසම් නික්කා මේ මනුසයා මොකද කරමින් ඉන්නේ බලන්න කරමින් ඉන්න දෙම කදගෙන බැලුවම හර ඇරගෙන ටීවී එකක් බලබල හිනාවේ ඉන්න වගේ තමයි පේන්නේ. එතකොට ටීවී එකට කියන්නේ ටෙලිවිෂන් කලින් මේ වගේ අහුණා බලනට කියන්නේ පොදා. ඔය දෙක එකක් ඔවත් ඔය ටික ඔය වචන ටික උත්තරවල තියෙනවා අනිවාර්යෙන්. 190 ප්‍රශ්න බැලුවොත් ඊ සර්මන් මෝසලා ගොයිසම් නික්කා මේ මනුස්සයා මොකද කරමින් ඉන්නේ? චොන් හරල් කොල් ගොයිසම්ිදා එකත් කලින් අහුණා. ෆෝන් එකෙන් කෝල් එකක් ගනිමින් ඉන්නවා. දෙකෙත් තියෙන එකත් අහුණා. ලාදියරල් තත් ගොයිසම්ිදා මොකද්ද විදුලි ගුවන් විදුලිය අහමින් ඉන්නවා. නැමෙතර රේඩියෝ එක අහමින් ඉන්නවා. තුනේ තියෙන්නේ ටෙලිවිෂනල් පෝ ගොයිසම්ිදා ටීවී එක බලමින් ඉන්නවා. ටෙලිවිෂනල් පෝග ඉස්සම ඉඳන් මේ කලිනුත් අහුන මේ වගේම. එතකොට 190 උත්තරේ 3 වෙන්න ඕන. 4 තියෙන්නේ කම්පියුටරල් මන්දල් කො ඉස්සම ඉඳ කම්පියුටරයක් හදමින් ඉන්නවලු. එතකොට ඒක සම්පූර්ණ වැරදි. එතකොට ටෙලිවිෂනල් පෝග ඉස්සම ඉඳ ටීවී එකක් බලමින් ඉන්නවා. 190 උත්තරය එමනම් 3. හරි. අද වීඩියෝ එක වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න 10 මෙන් අවසන්යි. මම හිතනවා මේ ඔයාලට තේරෙන්නේ නැති කියලා මේකේ ප්‍රශ්නයක උත්තර හතරම කියනකොට ඒ කලින් එකේ උත්තර අහු වෙනවා කියලා. ඒක කමන්නේ නැහැ මම කියලා දෙන්නම්. මොකද පොඩි ධර්මයක් වැඩිවීමක් වෙනවා කියලා මටත් හිතෙනවා දැන්. බලමු අපි එහෙම උනොත් දිගටම කරගෙන යන්න ප්‍රශ්නයක තියෙන උත්තර හතරම සම්බන්ධයෙන් එක්ස්ප්ලেইন කරන්න පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. ඔයාලට දැන් මම අනුමාන දෙකක් කරලා තියෙනවා එක්සෑම් එක හා සම්බන්ධව. ඇඩ්මිෂන් එක ගන්න ඩේට් එක අනුව පළවෙනි ටෙස්ට් එකට හෝ දෙවෙනි ටෙස්ට් එකට වැටෙන්න පුළුවන්. ඒ ඩේට් එක අනුමාන කරලා කියලා තියෙනවා. පස්සේ එක්සෑම් එකට, ඒ කියන්නේ පාඩම් කරන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා පස්සේ එක්සෑම් එකට සම්බන්ධ වෙන්නත්. ඒක පාඩම් කරපු කෙනෙක් ඉන්නවා නම් එයා මේ මුලින් තියෙන එක්සෑම් එකට සම්බන්ධ වෙන විදිහක් ගැන මම අනුමානයක් කරලා තියෙනවා. ඒ වගේම ස්කිල් ටෙස්ට් එකක් තියෙන්න පුළුවන්. ස්කිල් ටෙස්ට් එකක් කියලා මම කියන්නේ නැහැ. ඒ වගේ මොකක් හරි දෙයක් එකට කොරියාවෙන් EPS ටොපික් එකෙන් යන්න පුළුවන් කියන එක මතයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට ඔය දෙකම, ඔය අනුමාන දෙකම සාර්ථක වෙන්න පුළුවන් කියන තියෙන ඔය දෙකම අනුමානෙන් පමණයි. ඔයාලට ඔය අනුමාන දෙක කරා කියලා ඔයාලගේ එක්සෑම් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔකට ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. ඕක ගැන හිතලා තියන්න. එතකොට ඕකෙන් ලැබෙන ඵල ප්‍රයෝජනය එයාට ලොකු ප්‍රමාණයක ඵල ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒකට හේතුව ඔය මම කිව් දෙකෙන් ලොකු chance එකක් ලැබෙනවා ඉක්මනින් කොරියාවට යන්න හෝ ඇත්තටම ඕන කාටත් ඉක්මනින් යන්නනේ ප්‍රශ්නයක් නැතුව යන්න විභාගය පාස් වෙන්න. ඒවට ඔයාට රුකුලක් ලැබෙයි කියලා හිතන නිසා තමයි මම අනුමානයක් දෙකක් කරේ. හරි, බලමු එක්සෑම් එකෙන් පස්සේ මොකද්ද ඔය අනුමාන වන්නට වෙන්නේ කියලා. එහෙමනම් අද වීඩියෝ එක මෙයින් අවසానයි. එහෙමනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඒ වගේම කියන්න ඕන WhatsApp group එකට
හැමෝම එකතු වෙන්න WhatsApp group එකක් ඉවර වෙන්න මම හදා හද යනවා දැන් තුන්වෙනි group එක යන්නේ ඒ කියන්නේ ඒකේ users 257 එක උඩින් ඉන්න පුළුවන් ඊට පස්සේ ඔයාලත් ඔයාලට යාළුවන්ට සම්බන්ධ වෙලා ඒ වගේ වැඩ කරගෙන යන්න පුළුවන් ඒ වගේ තමුන්ගේ තියෙන දැනුම ෂෙයා කරගෙන තමුන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න තමයි මේ WhatsApp group එක තියෙන්නේ ඒක නිසා ඒ වගේම විභාගයෙන් පස්සෙත් මම හිතනවා WhatsApp group එකේ දැනට exam එක කරගෙන යන අයට දැනට මේක තිබුණාට ඊපස්සේ exam එක කරපු අයට වෙනම විභාගේ පාස් වෙච්ච අය වෙනම විභාගේ ෆේල් වෙච්ච අය වෙනම WhatsApp group එක දෙකක් ඒ විදිහට දිගටම කරගෙන යන්න ඒ වගේම agreement ආපු අය වෙනම agreement නාපු අය වෙනම WhatsApp group දිගටම පවත්වා ගන්න මම කටයුතු කරනවා ඉස්සරහට අපි බලමු එහෙම වුණොත් කොරියන් හා සම්බන්ධව වැඩක් කරන්න ඉස්සරහට එහෙමනම් channel එක subscribe කරන්න comment කරන්න like කරන්න එහෙමනම් ඔබට සුබ දවසක්